ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා පික්චර් බසාරේ YouTube channel එකට. අද අපි ඔයාලා වෙනුවෙන් අරගෙන එන්න හිතුවේ අපේ ළමා කාලයේ සුන්දර කරපු film series එකක පළමු කොටස. ඒ තමයි ලොව පුරා ඉමහත් ජනාදරයටපත් Harry Potter කතා මාලාවේ පළමු කොටස. මේ film එකේ නම තමයි Harry Potter and the Philosopher's Stone. මේ ගැන ඔයාලට අමුතුවෙන් විස්තර කරන්න ඕනේ නැහැ කියලා මම දන්නවා. මොකද ඔයාලා හැමෝම වගේ මේ චිත්‍රපටිය බලලා ඇති. ඉතින් අපේ ළමා කාලයේ සුන්දර කරපු ඒ සුන්දර මතකයේ අලුත් කරගන්නත් එක්ක මේ කතාව බලන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා ඔයාලා හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා. Harry Potterගේ කතාව ඇතුළත් පොත් මාලාව රචනා කරලා තියෙන්නේ J.K. Rowling කියන ලේඛිකාව. එයා මේ පොත ලියන්න කලින් ගොඩක් දුප්පත් කාන්තාවක්. හැබැයි මේ පොත කොච්චර ජනප්‍රිය වුණාද කියලා කියනවනම් අවසානයේ ලෝකෙ ධනවත්ම කාන්තාවන්ගේ නම් අතරට ඇගේ නමත් ඇතුළත් වෙනවා. 2001 වර්ෂයේ තමයි Harry Potter චිත්‍රපටයේ පළමු කොටස නිකුත් වෙන්නේ. මේ චිත්‍රපටි මාලාව කොටස් 8කින් සමන්විත වෙනවා. ඉතින් මේ ලස්සන කතාව බලන්න යන්න කලින් ඔයාලට පුංචි මතක් කිරීමක් තියෙනවා කරන්න. ඔයාලා තාමත් අපිව subscribe කරලා නැත්නම් පහලින් තියෙන subscribe කියන බටන් එක උඩ click කරලා අපිව subscribe කරන්න කියලත් ඔයාලා හැමෝගෙම ආදරෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් අපි කතාවට යමු. කතාව ආරම්භයේදී අපිට පෙන්වන්නේ Dumbledore කියන මහාචාර්යතුමා. එයා කවුරුවත් නැති තැනක් බලලා ඇවිදගෙන එනවා. ඒ වෙලාවේ එතන පූසෙක් ඉන්නවා. ටිකකින් මේ පූසා කාන්තාවක් බවට පත් වෙනවා. ඒ තමයි මැගෝනිගල් මහාචාර්යතුමිය. මැගෝනිගල් අහනවා දරුවට මොකද උනේ කියලා. Dumbledore කියනවා හැග්‍රිඩ් දරුවව අරගෙන එයි කියලා. මැගෝනිගල් නම් හැඩ්‍රිග්ව විශ්වාස කරන්නේ නැහැ. Dumbledore නම් හැඩ්‍රිග්ව එයාගේ ජීවිතය වගේ විශ්වාස කරනවා. ටිකකින් හැග්‍රිඩ් අහසේ පාවෙන මෝටර් බයික් එකකින් එතනට එනවා. ඊට පස්සේ ආ මහාචාර්යවරු දෙන්න ඉන්න තැනට එනවා. ඊට පස්සේ හැග්‍රිඩ් ඒ පුංචි බබාව Dumbledore අතට දෙනවා. ඊට පස්සේ මේ තුන්දෙනා යනවා එක ගෙදරකට. ගිහින් එතන අර පුංචි දරුවව තියන්න හදනවා. එතකොට මැගෝනිගල් කියනවා අපි කොහොමද විශ්වාස කරන්නේ මෙයා මේ පුංචි දරුවව බලාගනේද කියලා. එතකොට Dumbledore කියනවා මේ පුංචි දරුව සතුටින් ඉඳීද නැද්ද කියලා මට හරියටම කියන්න බෑ. හැබැයි එයාට වයස අවුරුදු 11 සම්පූර්ණ වෙනකන් එයා පරිස්සමට ඉන්න එකයි මට සිද්ධ වෙන්න ඕනේ කියලා. මේ සිදුවීම දැකලා හැග්‍රිඩ්ගේ ඇස් දෙකට කඳුළු එනවා. එතකොට Dumbledore කියනවා ඔයා අඬන්න ඕනි නෑ. Harry Potter දවසක මුළු ලෝකෙම එයා ගැන කතා කරන විදිහ ප්‍රසිද්ධ කෙනෙක් වේවි කියලා. ඒ නිසා සතුටින් මේ දේ පිළිගන්න කියලා Dumbledore හැග්‍රිඩ්ට කියනවා. ඊට පස්සේ Dumbledore එයාලට අර පුංචි දරුවගේ නළල පෙන්වනවා. ඒ පුංචි දරුවගේ නළලේ අකුණු සැරයක් වගේ පුංචි සලකුණක් තියෙනවා. දැන් අපිට පෙන්වන්නේ අවුරුදු 11කට පස්සේ කතාව. දැන් අර පුංචි දරුවා අවුරුදු 11ක දරුවෙක් වෙලා. ඒ දරුවා ජීවත් වෙන්නේ එයාගේ පුංචි අම්මයි බාප්පයි එක්ක. Harry Potter නම් වන මේ පුංචි දරුවට එයාගේ පුංචි අම්මයි බාප්පයි නම් චුට්ටක්වත් ආදරේ නැහැ. ඒ දෙන්න යාට නිදා ගන්න දීලා තියෙන්නේ පඩිපෙළෙන් පහල තියෙන පුංචි කාමරයක. බාප්පටයි පුංචිටයි Harry Potterගේ වයසෙම පිරිමි දරුවෙක් ඉන්නවා. ඇත්තටම Harry Potter මේ ගෙදර වැඩකාරයා වගේ තමයි ජීවත් වෙන්නේ. බාප්පගේ පුංචි අම්මගේ දරුවා Harry Potter එක්ක හැම වෙලාවෙම රණ්ඩු කරනවා. බාප්පගේ පුංචි අම්මගේ දරුවගේ උපන්දිනේ උදා වෙනවා. හැමෝම එකතු වෙලා සතු අතර යන තමයි හදන්නේ. බාප්පා Harry Potterට කියනවා ඔයා නිකන් හරි දඟ වැඩක් කරොත් අපි ඔයාලට සතියකට කෑම දෙන්නේ නැහැ කියලා. මෙයාලා සතු අතරට එනවා. මේ වෙලාවේ බාප්පගේ පුතා මේ සත්තු දිහා බලාගෙන උන්ට විහිළු කරනවා. Harry Potter ඒ සර්පයන්ට කියනවා ඔයාව ගණන් ගන්න එපා. ඔයා නිකමට හරි මෙතනින් එළියට આવොත් මෙයා බය වෙලා දුවයි කියලා. මේ වෙලේ මහා පුදුම සහගත දෙයක් සිද්ධ වෙනවා. Harry Potter කියපු දේ අර සර්පයට තේරෙනවා. සර්පයා ඔළුව වනනවා. Harry Potterට ගොඩක් පුදුමයි. Harry Potter අහනවා මං කියපු දේ ඔයාට තේරුණේ කොහොමද කියලා. මේ වෙලාවේ බාප්පගේ පුතා පිටිපස්සෙන් දුවගෙන ඇවිල්ලා Harryව තල්ලු කරනවා. Harryට ගොඩක් තරහ යනවා. ඒත් එක්කම බාප්පගේ පුතා සර්පය ඉන්න තැන ඇතුළට වැටෙනවා. ඒත් එක්කම සර්පයා එළියට ඇවිල්ලා Harry Potterට ස්තුති කරලා එතනින් යනවා. Harry Potterගේ බාප්පා මේ හැමදේම දිහා බලාගෙන ඉන්නේ. බාප්පා Harryව එතනින් ඇදගෙන ඇවිල්ලා Harryගේ අර චූටි කාමරයට දාලා එයාව හිර කරනවා. ඉතින් මෙන්න මේ වගේ දුක්ඛදායක ජීවිතයක් තමයි මේ පුංචි Harry Potter ගත කරන්නේ. එයාට කියලා මේ ලෝකේ කවුරුවත්ම නැති එක ගැන එයා ගොඩක් දුකින් ඉන්නේ. අඳුමුතරම එයාට කතා කරන්නවත් කවුරුවත් නැහැ. එක දවසක් Harry Potterට ලියුමක් එනවා. Harry Potter ඒක අරන් කියවන්න හදනකොට බාප්පා එතනට ඇවිල්ලා ඒ ලියුම උදුරගෙන ඒක ඉරලා දානවා. ඒ දිගටම Harry Potterට ලියුම් එනවා. ඒකේ සීමාවක් නැහැ. ඒ ලියුම් එන එක එන්නෙම වැඩි වෙනවා. බාප්පට ඒක පාලනය කරගන්න බැරි වෙනවා. බාප්පා කරන්නේ ඒ ලියුම් ඔක්කොම ඉරලා ගින්නට වීසි කරන එක. දා ඉරිද දවසක් නිසා පවුල හැමෝම සතුටින් ඉන්නේ අද ලියුම් එන්නේ නැහැ කියලා. හැබැයි යාළුව පුදුම කරමින් ලියුම් වැස්සක්ම ඒ ගෙදරට එනවා. ඒක යාළට පාලනය කරගන්න බැරි වෙනවා. හැරි කොහොම හරි එක ලියුමක් අරගෙන එයාගේ කාමරයට පැන ගන්න හදනවා.
ඒත් බාප්පා ඒ ලියුමත් උදුරලා ගන්නවා. ලියුම් ඉන්න එක නතර කරන්න බැරි වෙච්ච හින්දා බාප්පා හැරි පොට ඇතුළු පවුල හැමෝම අරගෙන මුහුද මැද තියෙන ලයිට් හවුස් එකකට යනවා. එදා හැරි පොටගේ උපන්දිනේ කවුරුවත් එයාට සුබ පතන්නේ නැහැ. ඉතින් එයා තනියම ඒ ගැන කල්පනා කරමින් ඉන්නවා. එයා තනියම හැපි බර්ත්ඩේ හැරි කියලා ලියා ගන්නවා. ටික වෙලාවකින් මෙතනට සුපුරුදු කෙනෙක් එනවා. ඒ තමයි හැග්‍රිඩ්. මේ වෙලාවේ එතන ඉන්න බාප්පගේ පුතා දැකලා හැග්‍රිඩ් අහනවා හැරි ඇයිවා මෙච්චර මහත කියලා. ටිකකින් හැරි එතනට ඇවිල්ලා කියනවා මම තමයි හැරි කියලා. හැග්‍රිඩ් එන්නේ හැරිට උපන්දින කේක් එකකුත් අරගෙන. හැරි ගොඩක් සතුටු වෙනවා අන්තිමට එයාගේ උපන්දිනේට එයාට තෑග්ගක් ලැබුණ එක ගැන. හැග්‍රිඩ් කියනවා අද ඔයාගේ 11 වෙනි උපන්දිනේ නේද? ඔයාට ලියුමක් ලැබුණේ නැද්ද කියලා. හැරිට ලියුම ලැබුණේ නැති නිසා හැග්‍රිඩ් හැරිගේ අතට ලියුමක් දෙනවා. හැරි ඒ ලියුම කියවනවා. ඒ ලියුම තිබුණ දේ දැක්කම හැරිට ගොඩක් සතුටු හිතෙනවා. ඒ ලියුමේ තියෙන්නේ හැරිව හොග්වර්ඩ්ස් මායාපාසලට තෝරගෙන කියන එක. ඒත් බාප්පයි පුංචි අම්මයි නම් පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නැහැ හැරි එහෙට යනවට. හැග්‍රිඩ් කියනවා මුළු ලෝකෙම බලාගෙන ඉන්නේ හැරි පොට එනකන් කියලා. ඒක ඇහුවාම හැරි පොටගේ මූණේ ලස්සන හිනාවක් ඇති වෙනවා. හැරි පොටගේ පුංචි අම්මා හැරි පොටගේ අම්මගෙන යාට කියනවා. එයාගේ අම්මටත් ওই විදිහටම මායාපාසලට තේරිලා කියලා ලියුමක් ආපු දවසේ යාට මතකයි කියලා එයා කියනවා. අන්තිමට ඒ නිසාම එයාගේ ජීවිතේ විනාශ වුණා කියලාත් පුංචි අම්මා කියනවා. හැග්‍රිඩ් හැරි පොටට කියනවා ඔයා මාත් එක්ක යන්න එන්න කැමති නම් එන්න කියලා. ඉතින් හැරි පොට ගොඩක් සතුටින් හැග්‍රිඩ් එක්ක එහෙන් යන්න පිටත් වෙනවා. මොකද ඇත්තටම එයා ජීවත් වුණේ මෙච්චර කල් ගෙදරක නෙවෙයි හිර ගෙදරක නිසා. හැග්‍රිඩ් හැරි පොටව එක්කගෙන යන්නේ මායාකාරව ඉන්න තැනකට. ඔවුන් හැග්‍රිඩ්ව අඳුරගෙන හැග්‍රිඩ් එක්ක කතා කරනවා. හැග්‍රිඩ් කියනවා මේ ඉන්නේ හැරි පොට කියලා. එතන ඉන්න හැමෝම හැරි පොට දිහා පුදුමයෙන් බලාගෙන ඉන්නවා. එතන ඉන්න හැමෝම හැරි පොටව සාදරෙන් පිළිගන්නවා. පුංචි හැරි පොටට ගොඩක් සතුටුයි. මෙතන ඉන්නේ හැමෝම තමන් ගැන කොහොමද දන්නේ කියලා කල්පනා කරනවා. මෙතනදි තව විශේෂ කෙනෙක් හැරි ළඟට ඇවිල්ලා හැරිත් එක්ක කතා කරනවා. හැග්‍රිඩ් එයාවත් හැරි පොටට අඳුන්වලා දෙනවා. එයා හොග්වර්ඩ්ස් මායාපාසලේ ගුරුවරයෙක් කියලා හැග්‍රිඩ් කියනවා. එයාව හැරි පොටට ඉස්සරහදී හම්බ වෙයි කියලාත් ඔහු කියනවා. ඊළඟට හැග්‍රිඩ් හැරි පොටව බිත්තියක් ළඟට එක්කගෙන යනවා. එක්කගෙන ගිහින් එයා ඒ බිත්තියට දෙතුන් පාරක් තට්ටු කරනවා. එතකොටම මායාවෙන් දොරක් විවෘත වෙලා එයාලව අලුත් වීදියකට ඇතුල් වෙනවා. එයාලා දැන් ඉන්නේ මායා ලෝකේ. හැරි පොට ගොඩාක් සතුටින් ඉන්නේ. එතන වැඩි හරියක් ඉන්නේ මායා පාසලට ඇතුල් වෙන්න බලාගෙන ඉන්න ළමයි එයාලට ගන්න ඕනි දේවල් මිලදී ගන්න ඇවිල්ලා. හැරි පොටත් මේ යන්නේ එයාට මායා පාසලට අවශ්‍ය කරන දේවල් මිලදී ගන්න. හැරි පොට මේ ලිස්ට් එක කියවෙමින් තමයි යන්නේ. හැරි පොට කියනවා හැග්‍රිඩ් මේ දේවල් මිලදී ගන්න මගේ අතේ සල්ලි නැහැ කියලා. ඊට පස්සේ හැග්‍රිඩ් හැරි පොටව බැංකුවකට එක්කගෙන යනවා. ඒ බැංකුවේ ඉන්නේ ගොබ්ලින්ස්ලා. එයාලා ගොඩක් බුද්ධිමත්. හැබැයි පොඩ්ඩක්වත් මානුෂීය නැහැ. හැග්‍රිඩ් හැරි පොටව එක්කගෙන යන්නේ බැංකුවේ මැනේජර්ව හම්බ වෙන්න. හැග්‍රිඩ් කියනවා අපිට සල්ලි ගන්න ඕනි කියලා. එතකොට මැනේජර් හැරි පොටගෙන් අහනවා කෝයාගේ යතුරු කියලා. හැග්‍රිඩ් කියනවා ඒ යතුරු තියෙන්නේ මගේ අතේ කියලා. ඊට පස්සේ හැග්‍රිඩ් ඩම්බල්ඩෝ දීපු ලියුමක් මැනේජර්ට දෙනවා. ඊට පස්සේ බැංකුවේ අය හැග්‍රිඩ්වයි හැරි පොටවයි එයාගේ සල්ලි තියෙන සේපුව බලන්න එක්කගෙන යනවා. ගිහින් ඒ සේපුව විවෘත කරනවා. ඒක ඇතුළේ තියෙන සල්ලි තොගය දැක්කම හැරි පොටට ගොඩක් පුදුම හිතෙනවා. හැරි පොට මෙච්චර කල් හිතාගෙන හිටියේ එයාගේ අම්මයි තාත්තයි එයා වෙනුවෙන් කිසිම දෙයක් කරලා නැහැ කියලානේ. ඒත් එයාගේ අම්මයි තාත්තයි එයා වෙනුවෙන් මෙච්චර ලොකු මහා ධනයක් ඉතුරු කරලා තියෙනවා දැක්කම හැරි පොටට ගොඩක් පුදුම හිතෙනවා. ඒ වගේම ගොඩක් සතුටු හිතෙනවා. ඊට පස්සේ හැරි පොට එයාට අවශ්‍ය සල්ලි එතනින් අරගෙන එයාලට ගන්න ඕනි බඩු මිලදී ගන්න යනවා. එතන තව පුංචි රහසකුත් තියෙනවා. හැග්‍රිඩ් හැරි පොටට කියනවා ඒ රහස ගැන පස්සේ කියන්නම් කියලා. ඊට පස්සේ එයාලා ආයෙත් මායාකරුවන්ගේ වීදියට එනවා. දෙන්නත් එක බඩු ටිකක් මිලදී ගන්නවා. හැග්‍රිඩ් යනවා හැරි පොටට අවශ්‍ය බඩු ටික මිලදී ගන්න. එයා හැරි පොටව යවනවා මායායෂ්ටිය මිලදී ගන්න කඩේට. ඉතින් පුංචි හැරි පොට තනියම මායායෂ්ටි තියෙන කඩේට ඇතුල් වෙනවා. හැරි පොටව දැක්ක ගමන් කඩේ අයිතිකාරයා ගොඩක් සතුටු වෙලා එයා හැරි පොටව සාදරෙන් පිළිගන්නවා. හැරි පොටට ගොඩක් පුදුමයි මෙයා කොහොමද තමන්ව අඳුරගත්තේ කියලා. එයා කියනවා ඔයා මේ මායායෂ්ටිය මිලදී ගන්න එන දවස උදා වෙනකන් මම බලාගෙන හිටියේ කියලා. කඩේ අයිතිකාරයා හැරි පොටගේ අතට මායායෂ්ටියක් දෙනවා. හැරි පොට ඒක පාවිච්චි කරනකොටම ඒ කඩේ තිබුණ කොළ කෑලි එළියට වීසි වෙනවා. ඉතින් හැරි ටිකක් බය වෙනවා. ඊට පස්සේ කඩේ අයිතිකාරයා හැරිට තව යෂ්ටියක් දෙනවා. හැරි ඒ යෂ්ටිය පාවිච්චි කරනකොට ඒ යෂ්ටිය එතන තිබුණු වීදුරු බිඳිලා යනවා. අන්තිමට කඩේ අයිතිකාරයා හැරිට ගැළපෙනම මායා යෂ්ටිය එයාගේ අතට ලබා දෙනවා. ඒ මායා යෂ්ටිය අතට ගත්ත ගමන්ම හැරි පොටගේ අතට ලොකු වෙනසක් දැනෙනවා. ඒකෙන් හැරි පොට තේරුම් ගන්නවා මේ තමයි එයාට ගැළපෙනම මායා යෂ්ටිය කියලා.
ඒක දැකලා කඩේ අයිතිකාරයා ගොඩක් පුදුම වෙනවා. එයා කියනවා මේ මායායෂ්ටිය ඔයාව තෝරගෙන තියෙන්නේ කියලා. එයා කියනවා මේ මායායෂ්ටිය ගොඩක් විශේෂ එකක්. මේක හදලා තියෙන්නේ ෆීනික්ස් කුරුල්ලගේ පිහාට වලින් කියලා. එයා අහනවා මේ මායායෂ්ටිය වගේම තව එකක් තියෙනවා. ඒක තියෙන්නේ කාළඟද කියලා ඔයා දන්නවද කියලා. කඩේ අයිතිකාරයා කියනවා එයත් ඔයා වගේම ගොඩක් දක්ෂ කෙනෙක් කියලා. හැබැයි එයා ඒවයින් කරලා තියෙන්නේ නපුරු වැඩ විතරමයි කියලාත් ඔහු කියනවා. ඔයාගේ නළලේ තියෙන අකුණු සලකුණටත් එයා තමයි හේතුව කියලා කඩේ අයිතිකාරයා පුංචි හැරි පොටර්ට කියනවා. දැන් හැරි පොටර්ට දැනගන්න ඕනියා කවුද කියලා. ඒත් කඩේ අයිතිකාරයා කියනවා එයාගේ නම කියන්න හැමෝම බයයි කියලා. නමුත් පුංචි හැරි පොටර්ට මේ කිසිම දෙයක් තේරුම් ගන්න බෑ. එතකොටම හැග්‍රිඩ් එතනට එනවා. මායා පාසලට යන හැමෝම සතෙක් කරගෙන යන්න ඕනි. හැග්‍රිඩ් මෙතනට ඇවිල්ලා තියෙන්නේ හැරි පොටර් වෙනුවෙන් බස් එකකුත් අරගෙන. ඌ හරිම ලස්සන බස් එකක්. ඌ දැකලා හැරි පොටර් ගොඩක් සතුටු වෙනවා. එදාරා කෑම ගනිමින් ඉන්නකොට හැරි පොටර් හැග්‍රිඩ් ගෙන් අහනවා කඩේ අයිතිකාරයා කියපු කතාව ගැන. හැරි පොටර් අහනවා යා කවුද? එයා මොනවද මට කරේ කියලා. හැග්‍රිඩ් කියනවා එයා ගැන අහන්න එපා. එයාගේ නම කියන්නත් හැමෝම බයයි කියලා. හැරිගෙන් බේරෙන්නම බැරි තැන අන්තිමට හැග්‍රිඩ් ඒ භයානක කෙනාගේ නම කියනවා. හැග්‍රිඩ් එක කියන්නේ රහසින්. එයාගේ නම තමයි වෝල්ඩමෝඩ්. හැග්‍රිඩ් වෝල්ඩමෝඩ් ගැන හැරි පොටර්ට විස්තර කරනවා. එයා කියනවා එයත් ඔයා වගේම ගොඩක් දක්ෂයි කියලා. එයා පුංචි වයසේදීම හැමදේම ඉගෙන ගත්තා කියලා හැරි පොටර්ට කියනවා. එයා මේ ලෝකෙට අඳුරු මායාවන් අරගෙන එන්න හා මේ ලෝකෙ විනාශ කරන්න ගොඩක් දේවල් කරා කියලා හැග්‍රිඩ් කියනවා. වෝල්ඩමෝඩ්ට විරුද්ධ වෙලා තියෙන්නේ හැරි පොටර්ගේ අම්මයි තාත්තයි. ඉතින් ඒ කතාව හැග්‍රිඩ් හැරි පොටර්ට කියනවා. හැරිගේ අම්මයි තාත්තයි එයාට විරුද්ධ වෙච්ච නිසා එයා හැරිගේ අම්මවයි තාත්තවයි ගොඩක් දරුණු විදියට මරලා දැම්මා කියලා හැග්‍රිඩ් කියනවා. ඉතින් අන්තිමට ඉතුරු වෙලා තියෙන්නේ පුංචි හැරි විතරයි. හැග්‍රිඩ් කියනවා ඇත්තටම ඇයි එයා ඔයාව විතරක් ඉතුරු කරලා ගියේ? ඒකට හේතුව අපි කවුරුවත්ම දන්නේ නැහැ කියලා. හැබැයි අනිවාර්යෙන්ම ඒකට මොකක් හරි හේතුවක් ඇති කියලා හැග්‍රිඩ් කියනවා. ඔයාගේ නළලේ තියෙන සලකුණත් එයා තමයි ඇති කරේ. කෙනෙක් නිසා තමයි ඔයාගේ නළලේ ඒ වගේ සලකුණක් ඇති වුනේ කියලා හැග්‍රිඩ් කියනවා. හැග්‍රිඩ් කියනවා ආයෙමත් කිසිම දෙයක් එයා ගැන මගෙන් අහන්න එපා කියලා. ඒත් පුංචි හැරි අහනවා එයා දැන් කොහෙද ඉන්නේ කියලා. හැග්‍රිඩ් කියනවා එයා මැරුණා කියලා තමයි ගොඩක් අය විශ්වාස කරන්නේ. ඒත් එයා මැරිලා නැහැ. එයා කවදා හරි දවසක අපිව හොයාගෙනයි කියලා කියනවා. හැග්‍රිඩ් කියනවා දැන්වත් ඔයාට තේරෙනවද ඇයි ඔයා මෙච්චර ප්‍රසිද්ධ කියලා? ඊට පස්සේ මගෙන් මේ ගැන කිසිම ප්‍රශ්නයක් අහන්න එපා කියලා හැග්‍රිඩ් කියනවා. ඊළඟ දවසේ උදේ හැග්‍රිඩ් පුංචි හැරියව ස්ටේෂන් එකට එක්කගෙන එනවා. ඊට පස්සේ හැග්‍රිඩ් හැරීගේ අතට ටිකට් එකක් දෙනවා. ඊට පස්සේ ඔයා හැම දෙයක්ම තනියම බලා ගන්න කියලා හැග්‍රිඩ් එතනින් යනවා. හැරියේ ටිකට් එක චෙක් කරනවා. ඒත් ඒ ටිකට් එකේ තියෙන ප්ලැට්ෆෝම් එක මොකක්ද කියලා එයාට හොයාගන්න බැරි වෙනවා. හැරි තනියම ඉස්සරහට යනවා. එතකොට මෙතනට වීස්ලිගේ ෆැමිලි එක එනවා. හැරි දකිනවා වීස්ලිගේ ළමයි එතන තියෙන කණුව ඇතුලෙන් ගමන් කරනවා. ඉතින් හැරි එයාලට කියනවා මට උදව් කරන්න කියලා. මෙතන ඉන්නවා වීස්ලි පවුලේ පුතෙක්. එයාගේ නම රොන්. එයත් හැරිගේ වයසෙමයි. එයත් අද තමයි මුලින්ම මායා පාසලට ඇතුළත් වෙන්න යන්නේ. රොන්ගේ අම්මා හැරීට කියනවා ඔයා චුට්ටක්වත් බය වෙන්න එපා. ඔයා ඇස් දෙක වහගෙන අර කණුව මැදින් දුවන්න කියලා. ඉතින් හැරි එයා කිව්ව විදිහටම එතනින් දුවගෙන එනවා. එක පාරටම හැරිව තවත් ස්ටේෂන් එකකට ඇතුල් වෙනවා. එතන වෙනස්ම විදිහේ දුම්රියක් තියෙනවා. හැරි දුම්රිය වාඩි වෙනවා. දුම්රිය ගමන ආරම්භ කරනවා. හැරි තනියම තමයි වාඩි වෙලා ඉන්නේ. එතනට එන රොන් අහනවා මට වාඩි වෙන්න තැනක් හම්බ වුනේ නැහැ. මං මෙතනින් වාඩි වෙන්නද කියලා. එතනට එනවා චොක්ලට් විකුණන කාන්තාවක්. රොන්නයට කියනවා මගේ අතේ සල්ලි නැහැ. ඒ නිසා මට මොනවත් ගන්න බෑ කියලා. නමුත් හැරීගේ අතේ සල්ලි ගොඩක් තියෙනවනේ. ඉතින් එයා චොක්ලට් කරත්තෙම විලදී ගන්නවා. ඊට පස්සේ මේ දෙන්නත් එක්ක චොක්ලට් කනවා. ඉතින් එතෙන් පටන් මේ දෙන්න හොඳම යාළුවෝ බවට පත් වෙනවා. ඒ දෙන්න මෙහෙම කතා කරමින් ඉද්දි එතරට එනවා හුරු පුහුටි ගෑනු ළමෙක්. එයාගේ නම හමයිනි. එයා අහනවා මටත් ওই දෙන්නගේ යාළුවෙක් වෙන්න පුළුවන්ද? මම මෙතනින් වාඩි වෙන්නද කියලා. මේ වෙලාවේ හැරි පොටර්ගේ කණ්ණාඩියේ වීදුරුවක් ඇදලා තියෙනවා. හමයිනි එයාගේ මැජික් යෂ්ටිය භාවිතයෙන් හැරි පොටර්ගේ බිඳුණු වීදුරුව සකස් කරනවා. හමයිනි කියන්නේ ගොඩක් දක්ෂ ළමෙක්. එයා තනියම තමයි මේ ගොඩක් මැජික් ශිල්පීන් ඉගෙනගෙන තියෙන්නේ. අවසානයේදී දුම්රිය එයාලා බහින තැනට ළඟා වෙනවා. හැරි පොටර්ව පුදුම කරමින් එතනට හැග්‍රිඩ් එනවා. හැරි පොටර් හැග්‍රිඩ් එක කතා කරනවා. ඊට පස්සේ හැග්‍රිඩ් බෝට්ටු වලින් මේ ළමයි ටික මායා පාසලට එක්කගෙන යනවා. ඒ තමයි හොග්වර්ට්ස් මායා පාසල. ළමයි ටික පාසලට ඇතුළු වුණාට පස්සේ මේ ළමයින්ගේ ඉස්සරහට මැගෝනිගල් එනවා. මැගෝනිගල් ඇවිත් මායා පාසලේ තියෙන නීති රෙගුලාසි මේ ළමයින්ට පැහැදිලි කරනවා. මේ හොග්වර්ට්ස් මායා පාසලේ නිවාස හතරක් තියෙනවා. ඒ කියන්නේ හැම ළමෙක්ම මොකක් හරි නිවාසයකට ඇතුළු වෙන්න ඕනි.
දැන් මැගෝනිගල් හදන්නේ මේ ළමයින්ව තම තමන් අයත් නිවාසවලට වෙන් කරන්න. මැගෝනිගල් පැහැදිලි කරනවා මේ ළමයි තරඟවලින් ජයග්‍රහණය කරොත් තම තමන්ගේ නිවාසවලට ලකුණු එකතු වෙන බවත් ළමයි කරන වැරදි වලින් නිවාසයට හිමි ලකුණු අඩු කරන බවත්. වර්ෂ අවසානයේදී මොන නිවාසයේද ජයග්‍රහණය කරන්නේ ඒ ජයග්‍රහණය කරන නිවාසයට විශේෂ ත්‍යාගයක් හිමි වෙනවා කියලා ඇය මේ ළමයින්ට පැහැදිලි කරනවා. ළමයි හැමෝම ගොඩක් උනන්දුවෙන් මේව අහගෙන ඉන්නවා. මැගෝනිගල් පැහැදිලි කරනවා ඒ පාසලේ තියෙන නිවාස හතර ගැන. ඒ නිවාස හතර නම් තමයි ග්‍රිෆින්ඩෝ, හෆල්පෆ්, රේවන්ක්ලෝව් සහ ස්ලිදරින්. අලුතින් ආපු ළමයි අතර ඉන්නවා මැල්ෆෝයි කියලා පිරිමි ළමෙක්. ස්ලිදරින් නිවාසී නම කිව්වහම එයා ටිකක් අමුතු විදිහට හිනා වෙනවා. ඊට පස්සේ මැල්ෆෝයි ඇවිල්ලා හැරිත් එක්ක කතා කරනවා. මැල්ෆෝයි රොන්ට නම් චුට්ටක්වත් කැමති නැහැ. එයා රොන් එක්ක කතා කරන්නේ රොන්ව සමච්චලයට ලක් කරලා. මැල්ෆෝයි හැරීගෙන් අහනවා එයාත් එක්ක මිතුරු වෙනවද කියලා. ඒත් හැරි එයාව වැඩිය ගණන් ගන්නේ නැහැ. ඊළඟට අපිට පෙන්වන්නේ මේ මායා පාසලේ තියෙන ඩයිනින් හෝල් එක. ඒක ඇත්තටම ගොඩක් ලස්සනයි. දැන් මේ පාසලේ ඉන්න හැම ළමෙක්ම එතන ඉන්නවා. එයාලා කෑම කන්න හදන්නේ. ඩම්බල්ඩෝ ළමයින්ව අමතලා කතා කරනවා. එයා පළමු වසර සිසුන්ට විශේෂ පණිවිඩ කීපයක් ලබා දෙනවා. පාසලේ සියලුම ළමයින්ට අඳුරු වනාන්තරය අතිශයින්ම තහනම් කියලා තමයි එයා කියන්නේ. ඒ වගේම තුන්වෙනි මහල තියෙන කොරිඩෝවෙන් එහාට කාටවත්ම යන්න එපා කියලාත් එයා කියනවා. දැන් මැගෝනිගල් හදන්නේ අලුතින් ආපු ළමයි Tamanta ඇති නිවාසවලට දාන්න. මායා පාසලේ ළමයින්ව නිවාසවලට තෝරන්නේ අමුතුම ක්‍රමයකට. එයාලා ඒක කරන්නේ සෝටින් හැට් එකක් ආධාරයෙන්. අදාළ ළමයාගේ හිසමතටේ හැට් එක දැම්මම ඒ හැට් එක කතා කරනවා. එයා තමයි මේ ළමයා අයිති වෙන්න මොන නිවාසෙටද කියලා කියන්නේ. මුල්ම අවස්ථාව ලැබෙන්නේ හමයිනිට. හමයිනිට ලැබෙන්නේ ග්‍රිෆින්ඩෝ නිවාසය. ඊළඟ අවස්ථාව ලැබෙන්නේ මැල්ෆෝයිට. එයාට හිමි වෙන්නේ ස්ලිදරින් නිවාසය. රොන් හැරීට කියනවා නපුරුවව තේරෙන්නේ ස්ලිදරින් නිවාසයට කියලා. මේ වෙලාවේ මේ පාසලේ ඉන්න ස්නේප් කියන මහාචාර්යතුමා හැරි දිහා බලාගෙන ඉන්නවා. එයා හැරි දිහා බලන්නේ නපුරු බැල්මෙන්. එයා හැරි දිහා බලනවත් එක්කම හැරීට පොඩි හිසරදයක් ඇති වෙනවා. ඊළඟ අවස්ථාව ලැබෙන්නේ රොන් වීස්ලිට. ඊට ලැබෙන්නේ ග්‍රිෆින්ඩෝ නිවාසය. ඊළඟ අවස්ථාව හැරි පොටර්ට. හැරි පොටර් අයත් වෙන්නේ මොන නිවාසයටද කියලා හැමෝම ගොඩක් විමසිල්ලෙන් බලාගෙන ඉන්නවා. හැරි තොප්පියට මුමුණලා කියනවා මාව ස්ලිදරින් නිවාසයට නම් දාන්න එපා කියලා. ඉතින් කිව්වා වගේම හැරිව අයිති වෙන්නේ ග්‍රිෆින්ඩෝ නිවාසයට. චාරොන් හමයිනේ ඇතුළු හැමෝම ගොඩක් සතුටින් ඉන්නේ. ඔන්න ළමයින්ව නිවාසවලට තෝරා ගැනීමේ අවස්ථාව අවසන් වෙනවා. දැන් හැමෝටම කෑම කන්න අවස්ථාව ලැබෙනවා. ඩම්බල්ඩෝ තමයි ඒ අවස්ථාව ලබා දෙන්නේ. හැමෝගෙම මේස ගොඩක් ප්‍රණීත ආහාර වලින් පිරියනවා. හැම ළමයෙකුටම ගොඩක් සතුටුයි. හැමෝම කෑම කන්න පටන් ගන්නවා. හැරි ග්‍රිෆින්ඩෝ නිවාසයේ ලීඩර්ගෙන් අහනවා ප්‍රොෆෙසර් කෙනෙක් පෙන්නලා ඒ ඉන්නේ කවුද කියලා. එතකොට එයා කියනවා ඒ ඉන්නේ මහාචාර්ය ස්නේප්. එයා තමයි ස්ලිදරින් නිවාස බාර ආචාර්යතුමා කියලා. එයා උගන්වන්නේ මායා බෙහෙත් සංයෝග ගැන කියලාත් එයා කියනවා. ඒත් එයා දක්ෂ අඳුරු මායාවලට කියලාත් කියනවා. ළමයි කෑම කන අතරතුරේ එක එක ආත්මයන් ඇවිල්ලා ළමයින්ට වේලු තහළු කරනවා. ළමයිත් ඒව රස විඳින්න තමයි කෑම කන්නේ. කෑම කාලේ වරුණාට පස්සේ ළමයින්ව නවාතැන් ගන්න තැන් වලට එක්කගෙන යනවා. ඒ නිවාසවල නිවාස නායකයින් තමයි ළමයින්ව එක්කගෙන යන්නේ. එයාලා ශාලාවකට ඇතුළු වෙනවා. එතනින් එකපාරටම ඉහළ මාලවලට නැගින පඩිපෙල් ටිකක් මතුවෙනවා. ඒ පඩිපෙල් ගමන් කරන පඩිපෙල්. මේ දිහා ළමයි ඔක්කොම ආසාවෙන් බලාගෙන ඉන්නවා. හැම ළමෙකුටම වෙන වෙනම ඇඳවල් ලැබෙනවා. හැම ළමෙක්ම නිදා ගන්නවා. හැබැයි හරි විතරක් නිදාගන්නේ නැතුව ජනේලේ අයිනට ගිහින් වාඩි වෙලා කල්පනා කරමින් ඉන්නවා. හැරි ඇත්තටම ගොඩක් සතුටින් ඉන්නේ. කාත් කවුරුවත් නැතුව හිටපු හැරීට දැන් එකපාරටම ලොකු පවුලක් ලැබිලා. ඊළඟ දවසට උදා වෙනවා. ළමයි හැමෝම පන්තියට කියලා වාඩි වෙලා ඉන්නේ. හැබැයි හැරි හාරොන් ගොඩක් ප්‍රමාදයි. ඒ දෙන්න පන්තියට එනකොට මේසෙ උඩ පූසෙක් ඉන්නවා. ඇත්තටම මේ ඉන්නේ පූසෙක් නෙමෙයි, මැගෝනිගල්. එයා මේ දෙන්නට තදින් අවවාද කරනවා මීට පස්සේ වෙලාවට පන්තියට එන්න ඕනි කියලා. ඊළඟ පාඩම තියෙන්නේ ස්නේප්ට. ඔහු පන්ති කාමරයට එනවා. මැල්ෆෝයි නම් ඒ පන්තියේ ඉන්නේ ගොඩක් කැමැත්තෙන්. ස්නේප් බලාගෙන ඉන්නේ හැරි දිහාමයි. හැරි පන්තියට ආපු වෙලාවෙ ඉඳන් යමක් ලියමින් ඉන්නේ. ස්නේප් හැරීට කතා කරනවා. ස්නේප් හැරීගෙන් ප්‍රශ්න අහනවා. හමයිනේ නම් ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න බලාගෙන ඉන්නේ. මොකද එයා ගොඩක් දක්ෂ දරුවෙක්නේ. හැබැයි හැරි කියනවා එයා ඒ ප්‍රශ්නට උත්තරේ දන්නේ නැහැ කියලා. ස්නේප් ආයමත් හැරීගෙන් වෙන ප්‍රශ්නයක් අහනවා. ඒකටත් උත්තර දන්නේ හමයිනේ විතරයි. ඒ විදිහට ස්නේප් අහන හැම ප්‍රශ්නකටම උත්තර දන්නේ හමයිනේ විතරයි. හැරි ඒ හැම ප්‍රශ්නකටම උත්තර දන්නේ නැහැ කියලා කියනවා. හැරි කියනවා මේ ප්‍රශ්න වලට උත්තර හමයිනි දන්නවා ඒ නිසා එයාගෙන් අහන්න කියලා.
ඒත් ස්නේප් හමයිනිගෙන් ඒව අහන්නේ නැහැ. ඊට පස්සේ ස්නේප් හැරී ගාවට ඇවිල්ලා ඒ ප්‍රශ්න වලට උත්තර කියලා දෙනවා. ඊට පස්සේ පන්තියේ හැම ළමෙක්ටම ඒව ලියා ගන්න කියලා කියනවා. ඒ ප්‍රශ්න වලට උත්තර දීපු නැති නිසා එයාලා ග්‍රිෆින්ඩෝ නිවාසයෙන් ලකුණු අඩු කරනවා කියලා ස්නේප් කියනවා. දැන් හැම ළමෙක්ම ඩයිනින් හෝල් එකට එකතු වෙලා ඉන්නේ. හැම ළමෙක්ටම පාසලටදී කුරුල්ලෙක් ගේන්න කිව්වනේ. තිංගේ කුරුල්ලෝ ගෙවල් වලින් ළමයින්ට එවපු පාර්සල් ළමයින්ගේ අතට ගෙනත් දෙනවා. ළමයින්ට විවිධ තෑගි ලැබෙනවා. මේ වෙලාවේ හැරි පත්තරයක් බලමින් ඉන්නේ. ඒ පත්තරේ තියෙන රූප චලනය වෙනවා. දින දවසේ හැරි හැග්‍රිඩ් එක්ක ගියපු බැංකුවේ මංකොල්ල කෑමක් සිද්ධ වෙලා. ඒ ගැන තමයි මේ පුවත්පතේ පළවෙන්නේ. හැරි ඒ ආටිකල් එක කියවනවා. හොරකම් කරන්න ආපු අය හැරිගේ සල්ලි තිබුණ කුටිය ගාවට තමයි ගිහින් තියෙන්නේ. හැබැයි යාලට අවශ්‍ය දේවල් හම්බ වෙලා නැහැ. ඉතින් හැරි ඒ ගැන එයාගේ යාළුවොත් එක්ක කියනවා. දැන් පාසලේ ඉන්න හැම ළමෙක්ටම මායා කොස්සේ පුහුණු කිරීමේ වෙලාව. ඒක පුරුදු කරන මහාචාර්යතුමිය එතනට ඇවිල්ලා පුහුණු කිරීම ආරම්භ කරනවා. බිම තියෙන කොස්ස මායා බලෙන් අතට ගන්න විදිය තමයි මුලින්ම ගන්වන්නේ. ඊළඟට හැමෝම මායා කොස්ස උඩට නගිනවා. ආචාර්යතුමිය කියලා දෙනවා කොස්සෙන් පියාඹන විදිය. ලොง බොටම් කියන ළමයා තමයි මුලින්ම කොස්ස ආධාරයෙන් පියාඹන්නේ. එයාට ඒ කොස්ස පාලනය කරගන්න බැරි වෙනවා. අන්තිමට ලොง බොටම් පිටියක හැප්පෙලා බිමට වැටෙනවා. ඒ අනතුරු නිසා එයාගේ අතත් කැඩෙනවා. මහාචාර්යතුමිය ලොง බොටම්ව රෝහල්ගත කරන්න අරගෙන යනවා. එයා එනකන් කාටවත්ම මැජික් කොස්ස භාවිතා කරන්න එපා කියලා එයා කියලා තමයි යන්නේ. ලොง බොටම්ගේ අතේ තිබුණා එයාට තෑග්ගක් විදිහට ලැබුණ බෝලේ. මේ වෙලාවේ මැල්ෆෝයි ඒක අතට අරගෙන ඉන්නේ. හැරීට තේරෙනවා මැල්ෆෝයි එක විනාශ කරන්න යන්නේ කියලා. ඉතින් හැරි මැල්ෆෝයිට කියනවා ඒක විනාශ කරන්න එපා කියලා. ඒත් මැල්ෆෝයි කවුරුවත් කියන දෙයක් අහන ළමෙක් නෙවෙයි. පුළුවන් නම් මාව අල්ලගන්න කියලා මැල්ෆෝයි මැජික් කොස්ස ආධාරයෙන් එතනින් පියාඹනවා. හැරිත් එයාගේ මැජික් කොස්සට නැගලා මැල්ෆෝයිගේ පස්සෙන්ම පියාසර කරනවා. මැල්ෆෝයි ලොง බොටම්ගේ බෝලේ වීසි කරනවා පුළුවන් නම් අල්ලගන්න කියලා. ඉතින් අන්තිමට හැරි ඒ බෝලේ අල්ලගන්නවා. ළමයි හැමෝම ප්‍රීතිഘോഷා කරනවා. ඒ සිද්ධවීම මැගෝනිගල් දකිනවා. ඊට පස්සේ යා එතනට ඇවිල්ලා හැරිව පැත්තකට එක්කගෙන යනවා. ගෝනිගල් හැරිව එක්කගෙන යන්නේ ග්‍රිෆින්ඩෝ ටීම් එකේ ස්පොට් කැප්ටන් ගාවට. ඊට පස්සේ මැගෝනිගල් හැරිව එයාට බාර දීලා කියනවා මේ ඉන්නේ ඔයාලගේ ටීම් එකට අලුත් සීක කෙනෙක් කියලා. හැරි නම් ගොඩක් සතුටින් ඉන්නේ. හැරි පස්සේ තමයි දැනගන්නේ පාසලේ ළමුන් අතර ලොකු තරගයක් තියෙනවා කියලා. මේකට නිවාස හතරෙන්ම කණ්ඩායම් හතරක් ඉදිරිපත් වෙනවා. ඉතින් ඒකට තමයි මැගෝනිගල් හැරිවත් යොදවලා තියෙන්නේ. මේක දැනගත්ත හැරි ගියාලු හැමෝම ගොඩාක් සතුටු වෙනවා. ඊට කලින් කවදාවත් මේ තරඟයට පළමු වසරේ සිසුන් තරඟ ගල්ලා නැහැ. හැරි රොන් හා හමයිනි එක කියනවා ඇත්තටම මම මේ ගේම් එක සෙල්ලම් කරන්න දන්නේ නැහැ කියලා. එතකොට හමයිනි නම් කියන්නේ මේ ගේම් එක ඔයාගේ ලේවලම තියෙන එකක් කියලා. ඊට පස්සේ හැරි යාගේ අලු දෙන්නත් එක්ක එක විශේෂ තැනකට යනවා. එතන තියෙනවා හැරිගේ තාත්තා මේ ක්‍රීඩාව ක්‍රීඩා කරලා ගත්ත කුසලාන. ඒව දැකලා හැරි ගොඩක් සතුටු වෙනවා. දැන් මෙයාලා ඉහළ මාලයකට යමින් ඉන්නේ. හැරි යන්නේ එයාගේ යාළුවෝ දෙන්නත් එක්ක. ඊයන අතරතුරේදී පඩිපෙල් මාරු වෙනවා. මං ඔයාලට කලින් කිව්වනේ මේ පාසලේ තියෙන පඩිපෙල් මාරු වෙන පඩිපෙල් කියලා. එයාලා මේ ඇවිත් ඉන්නේ තුන්වෙනි තට්ටුවට. පාසල ආරම්භයේදී ඩම්බල්ඩෝ කියලා තියෙනවා ළමයින්ට මේ තුන්වෙනි තට්ටුව හැම ළමෙකුටම තහනම් කියලා. හමයි ඒ ගැන මේ දෙන්නට මතක් කරනවා. ඉතින් මේ තුන් දෙනා තීරණය කරනවා ඉක්මනටම ඒ තට්ටුවෙන් යන්න. එතකොට යාළගේ ඉස්සරහට පූසෙක් එනවා. ඒ පූසා ෆ්ලිච්ගේ පූසා. ෆ්ලිච් කියන්නේ ඒ පාසලේ මුරකරුවෙක්. ඒ කියන්නේ මේ වෙලාවේ එයා ඒ තුන්වෙනි තට්ටුවේ ඉන්නවා කියලා මේ ළමයි තුන් දෙනා දැනගන්නවා. ඉතින් මේ තුන් දෙනා දුවලා ගිහින් හැංගෙනවා. එයාලා ඇතුළට දුවගෙන යනකොට ලොක් කරපු දොරක් හම්බ වෙනවා. හැරීටයි රොන්ටයි ඒ දොර අරගන්න බැරි වෙනවා. ඒ තමයිනි ඉදිරිපත් වෙලා ඒ දොර අරිනවා. මොකද යා ගොඩක් දක්ෂයිනේ. ෆ්‍රින්ච් ඒ හරියට ඇවිල්ලා පරීක්ෂා කරලා බලද්දි එයාට තේරෙනවා එතන කවුරුවත් නැතුව ඇති කියලා. ඉතින් එයා ආපහු යන්න යනවා. මේ වෙලාවේ හැරි අමුතු දෙයක් සිද්ධ වෙනවා. මේ ළමයි තුන්දෙනාගේ පිටිපස්සේ ඔලු තුනක් තියෙන විශාල බල්ලෙක් ඉන්නවා. හොඳටම බය වෙන ළමයි තුන්දෙනා කෑ ගහගෙන එළියට එනවා. දැන් එයාලට තියෙන ප්‍රශ්නේ තමයි කවුද මේ බල්ලව හදන්නේ කියන එක. එතකොට හමයිනි අනිත් දෙන්නට කියනවා ඒ බල්ලා හිටගෙන හිටිය රහස් දොරක් උඩ කියලා. හමයිනි කියනවා ඒක අහම්බෙන් සිද්ධ වෙච්ච දෙයක් නෙවෙයි, අනිවාර්යෙන්ම මොකක් හරි ආරක්ෂා කරනවා කියලා. ඊළඟ දවසේ උදේ ඔලිව හැරිව එක්කගෙන ගිහිල්ලා ක්විඩ් ගේම් එක ගැන යාට පැහැදිලි කරනවා. එක කණ්ඩායමක 7 දෙනෙක් ඉන්නවා කියලා යා කියනවා. ඒ 7 දෙනාගෙන් මේ කණ්ඩායමේ දැන් සීකර් තමයි හැරි. එයා හැරීට බෝලයක් පෙන්නනවා. එතන වර්ග 3ක බෝල තියෙනවා. ඒ බෝලේ නම තමයි කොෆල්.
ටීම් එක ඇයට කරන්න තියෙන්නේ ඒ බෝලේ අරගෙන ගිහින් ඈතින් පේන වලල තුනෙන් එකකට දාන්න කියලා එයා පැහැදිලි කරනවා. එතකොට කීපර්ට කරන්න තියෙන්නේ වලල තුන ආරක්ෂා කරගන්න එක. ඊට පස්සේ ඔලිවර් එතන තිබුණු බොක්ස් එකෙන් තවත් බෝලයක් එලියට ගන්නවා. හැබැයි ඒ බෝලේ නම් දඟලන බෝලයක්. ඒ බෝල එකපාරටම උඩ යනවා. හැරී එකට පහරක් එල්ල කරනවා. ඒ බෝලේ ආයමත් ආවම ඔලිවර් එක අමාරුවෙන් අල්ල ගන්නවා. ඊට පස්සේ ඔලිවර් හැරීට තවත් පුංචි බෝලයක් පෙන්වනවා. ඒක නම গোল্ডන් ස්නිච්. හැරීට කරන්න තියෙන්නේ ඒක ආරක්ෂා කර ගැනීම. ඒක තමයි කණ්ඩායමේ සීකර්ගේ වගකීම. අනිත් කණ්ඩායම් වල සීකර්ස්ලා බෝලය අල්ල ගන්න කලින් ඒක අල්ලගත්තොත් එයාල තරඟ ජයග්‍රහණය කරනවා කියලා ඔලිවර් හැරීට පැහැදිලි කරනවා. දැන් පාසලට අලුතෙන් ඇතුළත් වෙච්ච ළමයින්ගේ තවත් පාඩමක් තියෙන වෙලාවක්. මේ වෙලාවේ උගන්වන්නේ මායාකරුවන්ට අනිවාර්යෙන්ම තිබිය යුතු හැකියාවක් ගැන. ඒ තමයි අහසේ පා කිරීම. දැන් ළමයි හැමෝම ඒක ප්‍රැක්ටිස් කරමින් ඉන්නේ. රොන්නන් එක වැරදියට කරන්නේ. ඉතින් හමයින යාට ඒක හරියට කරන විදිය පැහැදිලි කරනවා. කිව්වා වගේම හමයින ගොඩක් දක්ෂ විදිහට එතන තිබුණු පියාටුව පා කරලා පෙන්වනවා. මේ වෙලාවේ පන්ති හිටපු තවත් ළමෙක් මේක කරන්න ගිහිල්ලා එයාගේ මූණත් පිලිස්සෙනවා. පාඩම ඉවර වෙලා ළමයි ඔක්කොම එළියට එනවා. එළියට එන ගමන් රොන් හැරි එක කියනවා මං හමයිනිට කැමති නෑ. ඇත්තටම එයත් එක්ක ඉන්න එක හරි අමාරු දෙයක්. පුදුමයක් නෑ එයාට යාළුවෝ නැති එක ගැන කියලා. හැබැයි පිටිපස්සෙන් එන හමයිනිට ඒ දේවල් ඇහෙනවා. ඔන්න දැන් රෑ වෙලා. ඩානින් හෝල් එකට හැම ළමෙක්ම එකතු වෙලා ඉන්නවා. ළමයි හැමෝම කෑම කන්න පටන් ගන්නවා. හැරීට තේරෙනවා හමයිනි විතරක් කෑම කන්නවෙල්ල නෑ කියලා. එතන හිටපු ළමෙක් කියනවා හමයිනි මුළු හවස පුරාම බාත්รูම් එකට වෙලා අනාඩා හිටියලු කියලා. ළමයි මෙහෙම කෑම කමින් ඉද්දි මහාචාර්යවරයෙක් ඩයිනින් හෝල් එකට දුවගෙන ඇවිත් කෑ ගහලා කියනවා ට්‍රොල් කෙනෙක් අඳුරු ශාලාවේ ඉන්නවා කියලා. ඊට පස්සේ ප්‍රොෆෙසර් හොඳටම බය වෙලා එතන ඇදගෙන වැටෙනවා. ඉතින් ළමයි හැමෝම ගොඩක් කලබල වෙලා එළියට දුවන්න හදන්නේ. මේ වෙලාවේ ඩම්බල්ඩෝ හයියෙන් හැම ළමෙකුටම කියනවා නතර වෙන්න කියලා. ඩම්බල්ඩෝ කියනවා ඔයාලා කවුරුවත් බය වෙන්න එපා. ශිෂ්‍ය නායකයෝ තමන්ගේ නිවාසවල අයව සයිනාගාරවලට එක්කගෙන යන්න කියලා. ඒ වගේම ගුරුවරු මාත් එක්ක අඳුරු ශාලාවට එන්න කියලාත් ඔහු කියනවා. ළමයි හැමෝම එළියට එන්න පිටත් වෙනවා. හැබැයි හැරි දන්නවා මේ වෙලාවේ හමයිනි තනියම වොෂ්රූම් එකේ ඉන්නේ කියලා. ඉතින් එයා රොන් එක්ක යනවා හමයිනිව බේරගන්න. මේ කිසිම දෙයක් නොදන්න හමයිනි තනියම වොෂ්රූම් එකේ අඬ අඬ ඉඳලා එළියට එන්න පිටත් වෙනවා. ඉතින් මේ වෙලාවේ ට්‍රොල් ඉන්නේ හමයිනිගේ ඉස්සරහා. හොඳටම බය වුණ හමයිනි ආයමත් වොෂ්රූම් එක ඇතුළට දුවගෙන ගිහින් දොර ලොක් කරගන්නවා. ඒ ට්‍රොල් ඒ දොරවල් ඔක්කොම කඩලා දානවා. මේ වෙලාවේ ට්‍රොල් උත්සාහ කරන්නේ හමයිනිව මරලා දාන්න. හැරි හාරෝන් එකතු වෙලා හමයිනිව බේරගන්න හදනවා. මේ වෙලාවේ සටනක් ඇති වෙනවා. හැරි ට්‍රොල්ගේ කරට නැගිනවා. දැන් හැරිට කොහෙත්ම බේරුමක් නැහැ. හැරි කෑ ගහනවා මොනවා හරි කරන්න කියලා. මේ වෙලාවේ රොන් ගොඩක් දක්ෂ දෙයක් කරනවා. එයා හමයිනි කියලා දීපු විදිහට එයාගේ මායා යෂ්ටිය පාවිච්චි කරලා හැරිව බේරගන්නවා. ඒත් එක්කම ට්‍රොල් බිමට ඇදගෙන වැටෙනවා. තමයි මෙතනට මහාචාර්යවරු ටික දුවගෙන එන්නේ. මහාචාර්යවරු ටික හැරීටයි රොන්ටයි බනින්න හදන්නේ. එතකොට හමයිනි කියනවා ඒක මගේ වැරද්ද. මම ගියා ට්‍රොල්ලෝ බලන්න. මම හිතුවා මට ඌව පාලනය කරගන්න පුළුවන් වෙයි කියලා. ඒත් මම වැරදි. හැරී රොන් දෙන්න ආවේ නැත්තම් මාව හොයාගෙන මේ වෙනකොටත් මම මැරිලා කියලා එයා කියනවා. මැගොනිගල් හමයිනිට කියනවා මං ඔයාගෙන් මීට වඩා බුද්ධිමත් හැසිරීමක් බලාපොරොත්තු වුණා කියලා. මේ වෙලාවේ එතන ස්නේප් ඉන්නවා. මෙතනදී හැරී දකිනවා ස්නේප්ගේ කකුල තුවාල වෙලා කියලා. ගොනිගල් කියනවා හමයිනිගේ හිතුවක්කාර වැඩින්දා එයාට ලකුණු පහක් අඩු කරනවා කියලා. ඒ වගේම මැගොනිගල් හැරි වයිරොන්නයි ගොඩක් අගය කරනවා. ඊට පස්සේ හැමෝම තම තමන්ගේ කාමරවලට යනවා. රොන් කියනවා අපිට හමයිනිව බේරගන්න පුළුවන් වෙච්ච එක හොඳයි කියලා. එතකොට හැරි කියනවා මෙහෙම දෙයක් සිද්ධ වුණේ ඔයා හමයිනිගේ හිත රිදවපු නිසා කියලා. ඊළඟ දවසට උදා වෙනවා. ළමයි හැමෝම කෑම කමින් ඉන්නේ. මෙතනට ස්නේප් වෙනවා. එයා ඇවිල්ලා හැරීට කියනවා ඔයා අයියේ ගොඩක් හොඳට සටන් කරා. ඒ නිසා මං හිතනවා ඔයාට හිට පැවැත්වෙන ගේම් එකක් දිනන්න පුළුවන් වෙයි කියලා. මේ වෙලාවේ ස්නේප් මෙතනින් යන්නේ කකුලක් ඇද ඇද. හැරි එක දකිනවා. ඉතින් හැරි ඒ ගැන හමයිනිත් එක්ක කියනවා. හැරි කියනවා මම හිතන්නේ ස්නේප් තමයි ට්‍රොල්ලෝ මෙතනට ගෙනත් දැම්මේ කියලා. ඒත් ඔහුට බල්ලව පහු කරන්න බැරි වෙලා අනිවාර්යයෙන් ස්නේප්ගේ කකුල හපලා තියෙන්නේ අර බල්ල වෙන්න ඇති කියලා හැරි අනිත් දෙන්නත් එක්ක කියනවා. හැරි කියනවා ග්‍රින්ගොට්ස් වලදී හැඩ්‍රිඩ් මොනවා හරි සේප්පුවෙන් ගත්තා. එයා කිව්වේ ඒක හුඟක් රහසිගත හොග්වොර්ට්ස් කාර්යයක් කියලා. ඒක තමයි අනිවාර්යෙන්ම බල්ල ආරක්ෂා කරනවා ඇත්ති කියලා එයා කියනවා. මෙයාලා මෙහෙම කතා කරමින් ඉද්දි හැරීගේ කුරුල්ලා එයාට තෑගක් ගෙනත් දෙනවා. හැරීට ගොඩක් සතුටු හිතෙනවා මොකද මීට කලින් කවදාවත් එයාට තෑගිවත් ලියුම්වත් හම්බෙලා නැති නිසා. හැරී එයාට ලැබුණු තෑග්ග විවෘත කරලා බලනවා.
ඒක මැජික් කොස්සක්. නිකම්ම නිකන් කොස්සක් නෙවෙයි. ඒක ගොඩක් වටින එකක්. හැරි මේකේ කවුද කියලා කල්පනා කරනවා. එතකොට එයාගේ ඉස්සරහා වාඩි වෙලා ඉන්න මැගෝනි ගල් හැරිට හිනා වෙනවා. ඉතින් හැරිට තේරෙනවා මේකේ වන්නේ නැත්තේ එයා වෙන්නේ නැති කියලා. ඔන්න ඊළඟ දවසට උදා වෙනවා. අද තමයි එයාලගේ මැච් එක තියෙන්නේ. ළමයි හැමෝම තමන්ගේ මායා කුසුත් ඇඳගෙන ක්‍රීඩා ඇඳුමත් ඇඳගෙන ක්‍රීඩා කරන ස්ථානයට යනවා. හැරි ගොඩක් බය වෙලා ඉන්නේ. ටීම් එකේ ලීඩර් හැරිව සංසුන් කරනවා. එයා කියනවා ඉස්සර මටත් ওই විදිහටම දැනුණා ඒ මගේ මුල්ම තරඟයේදී ඒ නිසා ඔයා පොඩ්ඩක්වත් බය වෙන්න එපා කියලා. එයාගේ මුල්ම තරඟයේදී අර බෝලයක් එයාගේ හිසේ වැදිලා එයාට ගොඩක් තුවාල වෙලා එයා කියනවා මම නැගිට්ටේ සතියකට පස්සේ රෝහලේදී කියලා. මේක ඇහුවාම හැරි තවත් බය වෙනවා. ඔන්න ওই විදිහට පළමු වාරයේ හොග්වර්ඩ්ස් වල මුල්ම ක්වික් තරඟාවලිය ආරම්භ වෙනවා. තරඟය ආරම්භ වෙනවා. ගෝල්ඩන් ස්නිච් එක මුදා හරිනවා. ගෝල්ඩන් ස්නිච් එක අල්ලගන්න කෙනා තරඟේ ජයග්‍රහණය කරනවා කියලා හැමෝම දන්නවා. කණ්ඩායම් දෙකම හොඳින් තරඟ කරනවා. ටිකෙන් ටික ග්‍රිෆින්ඩෝ කණ්ඩායම පරාද වීගෙන තමයි එන්නේ. අනිත් කණ්ඩායම එක දිගට ලකුණු රැස් කරනවා. හැරීගේ ටීම් එකේ ක්‍රීඩකයෝ කීප දෙනෙක්ම තුවාල වෙලා බිමට වැටෙනවා. හැරීට තේරෙනවා එයාලා පෙරදීගෙන එන්නේ කියලා. හැරි දැන් ඉන්නේ පාවෙන ගමන. එකපාරටම හැරි දකිනවා එයාගේ ළඟම ගෝල්ඩන් ස්නිච් එක තියෙනවා කියලා. ඉතින් හැරි ඒක අල්ලගන්න හදනවා. ඒත් එයාගේ මායා කුස එයාටම පාලනය කරගන්න බැරි වෙනවා. එයා වැටෙන වගේ තමයි යන්නේ. හැමෝම පුදුමයෙන් හැරි දිහා බලාගෙන ඉන්නවා. හමයිනි බලනවා මොකද්ද මේ වෙන්නේ කියලා. එතකොට එයා දකිනවා ස්නේප් යමක් මතුරමින් ඉන්නවා කියලා. හමයිනිට තේරෙනවා ස්නේප් මේ දේවල් කරන්නේ හැරිව පරද්දන්න කියලා. හමයිනි රොන් එක කියනවා ස්නේප් හැරිගේ කොස්සට මතුරනවා කියලා. හමයිනිට ඕනි හැරිව ආරක්ෂා කරන්නනේ. ඉතින් එයා හොරෙන් හොරෙන් ස්නේප් ළඟට ගිහින් ස්නේප්ගේ කබාය ළඟ පොඩි ගින්නක් ඇති කරනවා. ඒකෙන් ස්නේප්ව ගිනි ගන්නවා. ඒත් එක්කම එයාගේ මැතිරීම නැතර වෙනවා. ඊට පස්සේ හැරිට පුළුවන් වෙනවා එයාගේ මායා කොස්ස උඩට නැගලා හොඳින් තරඟ කරන්න. අවසානයේදී පුංචි හැරි ගෝල්ඩන් ස්නිච් එක අල්ල ගන්නවා. ඔහු ප්‍රීතිഘോഷා කරනවා. හැරිට ලකුණු 150ක් හිමි වෙනවා. මැල්ෆෝයි නම් මේ ගැන ගොඩක් තරහින් ඉන්නේ. මොකද එයා හැරිත් එක්ක හැම වෙලේම තරහයිනේ. අන්තිමට හැරි ඉන්න ග්‍රිෆින්ඩෝ කණ්ඩායම ජයග්‍රහණය කරනවා. දැන් තුන්දෙනාම හැග්‍රිඩ්ව හම්බ වෙන්න යනවා. එයාලා කියනවා ස්නේප් හැරිගේ කොස්සට මැතුරුවා කියලා. ඒත් හැග්‍රිඩ් නම් මේක විශ්වාස කරන පාටක් නැහැ. ඊට පස්සේ ළමයි තුන්දෙනා හැග්‍රිඩ්ට ඔළු තුනේ බල්ලගෙන කියනවා. හැග්‍රිඩ් කියනවා එයාගේ නම ෆ්ලෆි කියලා. ග්‍රිඩ් කියනවා ෆ්ලෆි කියන්නේ මගේ සුරතල් බල්ලා. මං ඌව ගත්තේ අයිරිෂ් ජාතිකයෙකුගෙන් කියලා. මං ඌව දුන ඩම්බල්ඩෝට ආරක්ෂා කරන්න කියලාත් එයා කියනවා. හැරි කියනවා ෆ්ලෆි ආරක්ෂා කරන්න හදන දේ ස්නේප් හොරකම් කරන්න හදනවා කියලා. ඒත් හැග්‍රිඩ් නම් ඒව විශ්වාස කරන්නේ නැහැ. හැග්‍රිඩ් කියනවා ඒ බල්ල පරිස්සම් කරන්න හදන දේ ඩම්බල්ඩෝ සහ නිකලස් ෆැමිල් අතර දෙයක් කියලා. මේ වෙලාවේ මේ ළමයි අලුත් නමක් දැනගන්නවා. ඒ තමයි නිකලස් ෆැමිල්. හැග්‍රිඩ් ඒ ගැන තවත් මුකුත් නොකිය ඉතින් යනවා. දැන් මේ ළමයින්ට තියෙන ප්‍රශ්නේ තමයි කවුද මේ නිකලස් ෆැමිල් කියන්නේ කියලා. කාලය ගත වෙනවා. නත්තල් සමය ආරම්භ වෙනවා. හිම වැටෙන පරිසරයත් එක්ක හරිම ලස්සන කාලයක් තමයි උදා වෙන්නේ. හැමෝම නත්තල් සමයත් එක්ක ලොකු සතුටකින් ඉන්නේ. තවත් දවසකට උදා වෙනවා. හැරි රොන් එක්ක ක්‍රීඩාවක් කරමින් තමයි ඉන්නේ. නත්තල් නිවාඩුවට හැමෝම ගෙවල් වල යන්න තමයි හදන්නේ. හමයිනියාගේ බෑග් එකත් පැක් කරගෙන ඇවිල්ලා යාළුවෝ දෙන්නත් එක්ක කියනවා මං ගෙදර යන්න හදන්නේ කියලා. නමුත් රොන් ගෙදර යන සැලැස්ම වෙනස් වෙලා. මොකද එයාගේ අම්මයි තාත්තයි රුමේනියා යනවලු. එයාගේ අයියා චාලිව බලන්න. හමයිනි රොන්ට කියනවා ඔයා එහෙනම් හැරීට උදව් කරන්න. එයා පුස්තකාලයට යන්න ඉන්නේ නිකලස් ෆැමිල් ගැන හොයන්න කියලා. රොන් කියනවා අපි සිය පාරකට වඩා ඒ පොත් පරීක්ෂා කරලා බලවන කියලා. එතකොට හමයිනි කියනවා ඔයාලා බැලුවේ සාමාන්‍ය තැන තියෙන පොත්. හැබැයි අවසර නැති කොටස තියෙන පොත් ගැන බැලුවේ නෑ නේද කියලා. ඊට පස්සේ හමයිනි ඔවුන්ට නතරට සුබපතලා ගෙදර යන්න පිටත් වෙනවා. අනිත් හැම ළමෙක්ම තමන්ගේ ගෙවල් වලට ගියාට හැරීට යන්න තැනක් නෑනේ. ඉතින් එයාට එහෙම නතර වෙන්න සිද්ධ වෙනවා. හැබැයි මේ පාරේ යාගේ තනියට රොන් ඉන්නවා. නත්තල උදා වෙනවා. හැරි හරොන් එකිනෙකාට නත්තරට විශ් කරගන්නවා. රොන්ට එයාගේ අම්මා නත්තල් තෑග්ගක් එවලා. අම්මා එවලා තියෙන ලස්සන කබායක්. අම්මා අමතක කරලා නැහැ හැරිට තෑග්ගක් එවන්න. හැරිට ගොඩක් සතුටු හිතෙනවා. මොකද මීට කලින් කවදාවත් එයාට නත්තරට තෑගි හම්බ වෙලා නැහැ. හැරිගේ තෑග්ගත් එක්ක පුංචි ලියුමක් තියෙනවා. ඒකෙ තියෙන්නේ ඔයාගේ තාත්තා මිය යන කලින් මට මේක දීලා ගියා. දැන් මේක ඔබට බාර දෙන්න කාලේ හරි හොඳින් පාවිච්චි කරන්න කියලා. ඉතින් හැරි එයාගේ තෑග්ග මොකද්ද කියලා ලිහලා බලනවා. ඒක දිග ලෝගුවක්. හැබැයි හැරි දන්නේ නැහැ එයාට මේ තෑග්ග ඉවල තියෙන්නේ කවුද කියලා. ඉතින් හැරි එයාට ලැබුණු ලෝගුව ඇඳලා බලනවා.
පුදුමාකාර ලෝගුවක්. ඒක ඇඳාම හැරීම නොපෙනී යනවා. ඒ කියන්නේ ඒ ලෝගුව ඇතුළට ගියාම ඕන කෙනෙකුට නොපෙනී ඉන්න පුළුවන්. රොන් කියනවා ඕක අදිසි කබායක් කියලා. දැන් හැරි එයාගේ අදිසි කබාය භාවිත කරලා එයාට ඕනි දේ කරනවා. එයාට ඕනි තහනම් කලාපයට ගිහින් පොත් කියවන්නනේ. ඉතින් එයා ඒ විදිහටම එයාගේ කබාය අදාගෙන තහනම් කලාපයට යනවා. හැරි එතනට ගිහින් නිකලස් ෆැමල් ගැන තියෙන පොත් හොයනවා. හැරි පොත් පරීක්ෂා කරමින් ඉද්දි එතනට ෆ්ලිච් වෙනවා. ඉතින් හැරි එයාගේ කබාය අදාගෙන හැංගිනවා. හැරි එතනින් එළියට යන්න පිටත් වෙනවා. හැරි දකිනවා එතන තියෙන කොරිඩෝවක ස්නේප් ප්‍රොෆෙසර් කෙනෙක්ට බණවින් ඉන්නවා කියලා. ඔහුගේ ප්‍රොෆෙසර් තර්ජනය කරමින් ඉන්නේ. ස්නේප්ට දැනෙනවා තමුන් ළඟ කවුරු හරි ඉන්නවා වගේ කියලා. ඉතින් ස්නේප් හැරි ඉන්න හරි අල්ලන්න හැදුවත් එයාට හැරි වල්ල ගන්න බැරි වෙනවා. හැරි එතනින් ඉක්මනින් යනවා. හැරි එතනින් යන්නේ එයාගෙන අපු ලාම්පුවත් බිම අතහැරලා. ඉතින් ෆ්ලිච් එක හොයාගෙන ස්නේප්ට ඒ ගැන කියනවා. ස්නේප් කියනවා මේක තාම රස්නේ. ඒ කියන්නේ කවුරු හරි ළමයෙක් ඇඳේ නැහැ කියලා. ඉතින් ස්නේප් ඉක්මනින් යනවා ඒ කවුද කියලා හොයන්න. හැරි ඉස්සරහට යනකොට එයාට හම්බ වෙනවා මායා කණ්ණාඩියක්. හැරියේ මායා කණ්ණාඩියෙන් දකිනවා එයාගේ අම්මයි තාත්තයි hina වෙමින් එයා දිහා බලාගෙන ඉන්නවා කියලා. හැරි ආදරෙන් එයාගේ අම්මයි තාත්තයි දිහා බලාගෙන ඉන්නවා. ඉතින් හැරි ඉක්මනට දුවගෙන ගින් රොන් වෙතනට එක්කගෙන එනවා. ඇවිල්ලා රොන්ට එයාගේ අම්මයි තාත්තයි පෙන්නනවා. ඒ රොන්ට ඒ කණ්ණාඩියෙන් හැරිගේ අම්මයි තාත්තයි පේන්නේ නැහැ. රොන්ට ඒ කණ්ණාඩියෙන් පේන්නේ කඩවසම් තරුණයෙක් වෙලා ඉන්න තමන්මයි. රොන් කියනවා මට හිතෙන විදිහට මේ කණ්ණාඩියෙන් අපිට පෙන්වන්නේ අපේ අනාගතය කියලා. හැරි කියනවා එහෙම වෙන්න බෑනේ. මගේ දෙමව්පියන් මැරිලානේ. එතකොට මට කොහොමද එයාලව පේන්නේ කියලා. මේ සිදුවීම නිසා හැරි ටිකක් අප්සෙට් එකේ ඉන්නේ. රොන් නැවිත් එයාගේ හිත හදන්න හැදුවත් වැඩක් වෙන්නේ නැහැ. එදා හවසත් හැරි ඒ කණ්ණාඩිය ළඟට ගිහිල්ලා කල්පනා කරමින් ඉන්නවා. එතකොට ඒ වෙලේ එතනට ඩම්බල්ඩෝ එනවා. එයා ඇවිත් කියනවා මේ කණ්ණාඩියෙන් අපට පෙන්වන්නේ අපි දකින්න කැමති දේ කියලා. ඒ කියන්නේ අපේ හිතේ තියෙන ආශාවන් තමයි ඒ කණ්ණාඩියෙන් පෙන්වන්නේ. හැරි කැමතිනේ යාගේ අම්මයි තාත්තයි එක්ක ජීවත් වෙන්න. ඒ නිසා තමයි යාට යාගේ අම්මවයි තාත්තවයි පෙනෙලා තියෙන්නේ. ඩම්බල්ඩෝ කියනවා මේ කණ්ණාඩියෙන් පෙනෙන දේවල් ගැන හිතමින් ඉන්න එපා. ඒකෙන් තම තමන්ගේ අනාගතය විනාශ වෙනවා කියලා. ඊළඟ දවසට උදා වෙනවා. හැරි යාගේ සුරතල් පක්ෂියත් එක්ක කාලය ගත කරමින් ඉන්නේ. නත්තල් නිවාඩුවේ ඉවර වෙලා හමයිනි ආයෙමත් පාසලට එනවා. හමයිනි නම් ගොඩක් පාඩම් කරලා ඇවිල්ලා තියෙන්නේ. එයා හැරිගේ නුරුන්ගේ නුයි ප්‍රශ්න අහනවා. නමුත් රොන් නම් කිසිම ප්‍රශ්නයකට උත්තර දන්නේ නැහැ. මැල්ෆෝයි පාසලේ ළමකුට කකුල් හිර වෙන මන්ත්‍රේ වතුරල. කට්ටිය මෙහෙම කතා කරමින් යද්දී හැරි දෙයක් හොයාගන්නවා. ඒකේ තියෙනවා ඩම්බල්ඩෝ දුෂ්ට මන්ත්‍රකාරයෙකු ග්‍රින්ඩෝවල්ඩ්හි ඉන්ද්‍රජාලිකයා පරාජය කිරීම පිළිබඳ මහත් කීර්තියට පත් වුණා කියලා. ඒ වගේම ඒකේ තියෙනවා එහිදී තම සහායකයා වන නිකලස් ෆැමිල් සමග කරන ලද රසායනික සොයා ගැනීම පිළිබඳව එතුමා කීර්තියට පත් වී සිටිනවා කියලා. දැන් කට්ටියගේ වැඩේ හැරි. එයාලා හොයාගත්ත නිකලස් කියන්නේ කවුද කියලා. නිකලස්ගේ සොයා ගැනීමක් තමයි ෆිලොසොෆර් ස්ටෝන්. නිකලස් ෆැමිල් තමයි දන්නේ නිවැරදිවම මායාගල නිපදවන්නේ කොහොමද කියලා. ඒ මායාගලට ඕනෑම ලෝහයක් පිරිසුදු රත්තරන් බවට පත් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේ ගල මගින් අමරණීය බව ලබා දෙන මහාර්ග ඔසුව නිපදවීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මේ අලුතුන් දෙනා හොයාගන්නවා වර්තමානයේ ඇති එකම ගලෙහි උරුමය පවතින්නේ නිකලස් ෆැමිල් මහතා වෙත බව. ඒ ගල තමයි ෆ්ලෆි මුර කරන්නේ. ඒක තමයි රහස් දොර ඇතුලේ තියෙන මායාගල. ඊළඟට මේ තුන් දෙනා යනවා හැග්‍රිඩ්ව හම්බ වෙන්න. ගිහින් මේ මායාගල ගැන අහනවා. මේ තුන් දෙනා හැග්‍රිඩ්ට කියනවා එයාලා හිතන විදිහට ස්නේප් හදන්නේ මායාගල හොරකම් කරන්න කියලා. ඒත් හැග්‍රිඩ් එක පිළිගන්නේ නැහැ. එයා කියනවා ස්නේප් කියන්නේ මේ පාසලේ ගුරුවරයෙක් නේද කියලා. හැග්‍රිඩ් කියනවා ස්නේප් කියන්නේ හොරෙක් නෙවෙයි. ඒ ගල හංගන්න එයා අපිට උදව් කරලා තියෙනවා කියලා. හැග්‍රිඩ් කියනවා ෆ්ලෆි ඉන්නකන් කාටවත් ඇතුළට යන්න බෑ කියලා. ඒක ඇතුළට යන්නේ කොහොමද කියලා දන්නේ මමයි ඩම්බල්ඩෝ තුමයි විතරයි කියලා හැඩ්‍රික් කියනවා. ඒ වෙලාවේ එතන ලොකු බිත්තරයක් තියෙනවා. ඒ බිත්තර ටිකෙන් ටික පුපුරලා එතනින් මකරෙක් එළියට එනවා. රොන් නම් මේ මකරු ගැන දන්නවා. මොකද යාගේ අයියා ඒ ගැන පරීක්ෂණ පවත්වන කෙනෙක්. මෙයාලාගේ මකරට නෝබට් කියලා නමක් දානවා. මේ මකරා නිකම්ම නිකම් මකරෙක් නෙමෙයි, ගිනි පෙඹෙන මකරෙක්. මේ හැමදේම මැල්ෆෝයි හැංගිලා බලාගෙන තමයි ඉන්නේ. මැල්ෆෝයි ගිහින් මේ හැමදේම මැගෝනිගල්ට කියනවා. ඊට පස්සේ මැගෝනිගල් හතර දෙනාවම එයාගේ ළඟට කැඳවනවා. එළියට ගිය නිසා ඒකේ දඬුවමක් විදියට හැම ළමෙක්ගෙම ලකුණු 50ක් කපනවා කියලා මැගෝනිගල් කියනවා. ඒ දඬුවම යාළුවෝ තුන් දෙනාට වගේම මැල්ෆෝයිටත් අයිති. මැගෝනිගල් ෆ්ලිච්ට එන්න කියලා ළමයි හතර දෙනාව හැග්‍රිඩ්ට බාර දෙන්න කියලා කියනවා. එයාලට දඬුවමක් ලබා දෙන්න තමයි එයාලව හැම එකගෙන යන්නේ. ෆ්ලිච් කියනවා ඒ කාලේ දඬුවම් කරනකොට අඳුරු කාමරයක අද්දකින් එල්ලලා තියනවා කියලා. ඒත් ඒ දඬුවම් දැන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා ඇත්ත හු කියනවා.
උන්නේ තින් ළමයි හතර දෙනාව හැග්‍රිඩ් ළඟට එක්කගෙන යනවා දඬුවම ලබා දෙන්න. ඊයාලට ලබා දෙන දඬුවම තියෙන්නේ අඳුරු වනාන්තරේ. ෆ්‍රිජ් හැග්‍රිඩ් ගෙන් අහනවා ඔයා ළඟ හිටපු අර ජරා මකර පෙටිය දැන් කෝ කියලා. හැග්‍රිඩ් දුකින් කියනවා නෝබඩ් ගියා ඩම්බල්ඩෝ එයාව රුමේනියාවට යාගේ කට්ටියත් එක්ක යවුව කියලා. හැග්‍රිඩ් ගෙන් ගොඩක් දුකින් ඉන්නේ. එයා කියනවා අනිත් මකුරුණියට පහත් විදියට සැලකුවොත් එයා තාම ගොඩක් පොඩි පැටියෙක්නේ මට ගොඩක් දුකයි කියලා. යන්න කලින් ෆ්ලිච් එයාලට උපදේශක් දෙනවා. ගියාට පස්සේ ඔයාලා හැමෝම එකට ඉන්න කියලා. මැල්ෆෝයි නම් හොඳටම බය වෙලා ඉන්නේ. එයා කියනවා ළමයින්ට යන්න තහනම් නේද? එහෙ වූර්ක මිනිස්සු ඉන්නව නේද කියලා. ෆ්ලිච් කියනවා ඒක ඔයාලටම බලා ගන්න පුළුවන් කියලා. ඔන්න කොහොම හරි ළමයි හතර දෙනා හැග්‍රිඩ් එක්ක අඳුර වනාන්තරයට යන්න පිටත් වෙනවා. හැග්‍රිඩ් ළමයින්ව යම් කිසි තැනකට එක්කගෙන යනවා. හැග්‍රිඩ් ළමයින්ට පෙන්නනවා කඟ වේනුන්ගේ ලේ. මම සතියකට කලිනුත් මැරුණ එකෙක් හොයාගත්ත කියලා එයා කියනවා. දැන් මේ සතාට දරුණු විදිහට තුවාල වෙලා කියලා හැග්‍රිඩ් ළමයින්ට පැහැදිලි කරනවා. හැග්‍රිඩ් කියනවා මං දැන් ඔයාලට බාර දෙන වැඩේ තමයි ගිහිල්ලා මේ අසරණ සතාව හොයාගන්න එක කියලා. එයාලා කණ්ඩායම් දෙකකට බෙදෙනවා. රොන්, හමයිනි හා හැග්‍රිඩ් එක කණ්ඩායමක්. හැරි හා මැල්ෆෝයි තවත් කණ්ඩායමක්. මැල්ෆෝයි එයත් එක්ක යන්න ෆෑන්ව ඉල්ලනවා. උන්න කට්ටිය මෙහෙයුම ආරම්භ කරනවා. මැල්ෆෝයි නම් හැග්‍රිඩ්ට බැන බැන තමයි යන්නේ. එයා කියනවා මේක මගේ තාත්තා දැනගත්තොත් හොඳයි. මේවා සේවකයන්ගේ වැඩ කියලා. ඇරි මැල්ෆෝයි එක ටික ටික කැලේ ඇතුළට යනවා. එතකොට එයාලා දකිනවා කෙනෙක් කඟ වේනගේ ලේ උරාබනවා කියලා. ඒක දැක්ක ගමන්ම හැරිගේ නළල තියෙන සලකුණෙන් එයාට වේදනාවක් මතුවෙනවා. ලේ උරාබමින් හිටපු කෙනා ගොරෝල මේ දෙන්න දිහා බලනවා. හොඳටම බය වුණ මැල්ෆෝයි එතනින් පැනලා දුවනවා. හැරි හොඳටම බය වෙලා ටිකෙන් ටික පස්සට යනවා. එතකොට අතන හිටපු කෙනා ටික ටික හැරීට ලඟ වෙනවා. ඒ වෙලාවෙ එතනට කෙනෙක් එනවා. එයාට මිනිස් හිසක් තිබුණට එයාගේ ශරීරය අශ්වයෙක් වගේ. එයා ඇවිත් ලේ උරාබමින් හිටපු කෙනා වේලවල දානවා. ඒ ආපු කෙනා හැරීට කියනවා ඔබ ඉක්මනින්ම මෙතනින් යා යුතුයි මෙතන ගොඩක් භයානක තැනක් කියලා. හැරි අහනවා ඔයා මාව බේරගත්තේ කාගෙන්ද කියලා. එතකොට ඒ ආපු කෙනා කියනවා ඒක දුෂ්ට සත්ව බලවේගයක්. එයා තමයි දැන් මෙතන හිටියේ කියලා. කඟ වේනකු මරා දැමීම කියන්නේ දරුණු අපරාධයක් කියලා කියනවා. කෙනෙක් කඟ වේනෙක්ගේ ලේ බිව්වහම ඒ කෙනා මරණයට කොච්චර ලං වෙලා හිටියත් එයාගේ ආයුෂ වැඩි වෙනවා. ඒ කියන්නේ යාට ජීවත් වෙන්න පුළුවන් වෙනවා. ඒක භයානක තෑගක්. කඟ වේනෙක්ගේ ලේ ඔයාගේ තොල්වල ගෑවුන ගමන් ඔයා ශාපලත් කෙනෙක් බවට පත් වෙනවා කියලා ඒ කෙනා හැරීට විස්තර කරනවා. ඒ කියන්නේ ඒ කෙනාට ලැබෙන්නේ අර්ථ ජීවිතයක්. හැරි අහනවා ඒ කියන්නේ මේ සතාගෙන් ලේ බිව්වේ වෝල්ඩමෝඩ්ද කියලා. ආපු කෙනා හැරිගෙන් අහනවා ඔයා දන්නවද මේ දවස්වල පාසලේ හංගලා තියෙන වටිනාම දේ මොකද්ද කියලා. හැරි කියනවා මායාගල කියලා. මේ දෙන්න මෙහෙම කතා කරමින් ඉද්දි හැග්‍රිඩ් අනිත් තුන්දෙනාත් එක්ක මෙතනට දුවගෙන එනවා. ඊට පස්සේ හැමෝම නැවතත් පාසලට එනවා. හැරි වෙච්ච හැම දෙයක්ම එයාගේ යාළුව දෙන්නත් එක්ක කියනවා. හැරි කියනවා මෙච්චර දවස් අපි හැමදේම වැරදියට හිතාගෙන ඉඳලා තියන්නේ මායාගල ගන්න හදන්නේ ස්නේප් නෙමෙයි එයා එක ගන්න හදන්නේ වෝල්ඩමෝඩ්ට කියලා. රොන් නම් මේ වෙලේ ගොඩක්ම බය වෙලා ඉන්නේ. රොන් හැරිගෙන් අහනවා වෝල්ඩමෝඩ් ඔයාව මරන්න උත්සාහ කරයිද කියලා. එතකොට හමයිනි නම් කියන්නේ වෝල්ඩමෝඩ් බය වෙන එක්කෙනෙක් ඉන්නවා ඒ තමයි ඩම්බල්ඩෝ මහාචාර්යතුමා කියලා. ඩම්බල්ඩෝතුමා ඔයා ළඟ ඉන්නකන් ඔයා ආරක්ෂිතයි කියලා හමයිනි කියනවා. ඒකෙන් හැරිගේ හිතට ලොකු අස්වැසිල්ලක් දැනෙනවා. ඊළඟ දවසේ උදේ යාළුවෝ තුන්දෙනා අවසාන විභාගය ගැන කතා කරමින් පාසලට යනවා. එහෙම යද්දි හැරිගේ නළල තියෙන මාක් එක ආයෙමත් රිදෙන්න ගන්නවා. ඒ වෙලාවේ හැරි හැග්‍රිඩ්ව දකිනවා. හැරීට එක දෙයක් මතක් වෙනවා. එයා කියනවා හැග්‍රිඩ්ට මකර බිත්තරයක් දුන්න කෙනාගේ මොකක් හරි අමුත්තක් තියනවා නේද කියලා. කෙනෙක් ළඟ ඒ වගේ දෙයක් තියෙන එකත් ලොකු පුදුමයක් නේද කියලා හැරි අනිත් දෙන්නට විස්තර කරනවා. හැරි හැග්‍රිඩ්ගෙන් අහනවා ඔයාට මකර බිත්තරේ දුන්න කෙනා කවුද කියලා. හැග්‍රිඩ් කියනවා මං එයාව කවදාවත් දැකලා නැහැ. එයා ඔළුව වහගෙන හිටියේ කියලා. හැග්‍රිඩ් කියනවා එයාට දැනගන්න ඕනේ වුණා මම මොන වගේ සත්තුද බලාගන්න කියලා. හැග්‍රිඩ් එයාට කියලා තියෙනවා ෆ්ලෆීව බලාගත්ත මට මකරෙක් ප්‍රශ්නයක් නැහැ කියලා. හැරි හැග්‍රිඩ්ගෙන් අහනවා එයා ෆ්ලෆී ගැන උනන්දුවෙන් ඇහුවද කියලා. එයා හැග්‍රිඩ්ගෙන් අහලා තියෙනවා ඔලුතුණේ බල්ලව මෙල්ල කරගන්නේ කොහොමද කියලා. එතකොට හැග්‍රිඩ් ඔහුට කියලා තියෙනවා ඕනෙම සතෙක් මෙල්ල කරගන්න ක්‍රමයක් තියෙනවා. උදාහරණයකට ෆ්ලෆී ගත්තොත් ඌට සංගීතය ඇහෙනවා නම් ඌ කෙලින්ම නිදා වැටෙනවා කියලා. පස්සේ තමයි හැග්‍රිඩ්ට තේරෙන්නේ මං ඒගෙන කියන්නේ නැතුව හිටියේ නම් හොඳයි නේද කියලා. මොකද ආපු කෙනාට දැනගන්න ඕනි වෙලා තියෙන්නේ කොහොමද ෆ්ලෆීව මෙල්ල කරන්නේ කියලා. මේ දේවල් දැනගත්ත ගමන් හැරියාගේ යාළුව දෙන්නත් එක්ක එතනින් දුවගෙන යනවා. ළමයි දුවගෙන යන්නේ මැගොනිගල් හම්බ වෙන්න. ගිහින් කියනවා අපිට ඩම්බල්ඩෝ තුමාව ඉක්මනින්ම හම්බ වෙන්න ඕනි කියලා. ගල් කියනවා මේ වෙලාවේ ඩම්බල්ඩෝ තුමා මෙහෙ නැහැ. ඔහුට හදිස්සියේම බස් එකක තේ මැජික් අමාත්‍යංශයෙන් පණිවිඩයක් ආවා. ඒ නිසා ඔහු එහෙ ගිහින් කියලා. හැරි කියනවා මේක ගොඩක් හදිසි වැඩක්. ෆිලොසොපර්ස් ස්ටෝන් එක අනතුරේ කියලා.
හැරි කියනවා කවුරු හරි එක හොරකම් කරන්න හදනවා කියලා. ඒත් මැගෝ නිගල් එක විශ්වාස කරන්නේ නැහැ. එයා කියනවා මට විශ්වාසයි ඒක හොඳට ආරක්ෂිතව තියෙනවා කියලා. හැරි යගේ අලු දෙන්නට කියනවා අනිවාර්යෙන්ම මකර බිත්තරේ දීලා ඇත්තේ ප්‍රොෆෙසර් ස්නේප් කියලා. ඒ කියන්නේ දැන් එයා දන්නවා කොහොමද ෆ්ලෆීව පහු කරන් යන්නේ කියලාත් කියනවා. අද ඩම්බල්ඩෝත් මෙහි නැති නිසා අද අනිවාර්යෙන්ම ප්‍රොෆෙසර් ස්නේප් මේක හොරකම් කරනවා කියලා හැරි කියනවා. එතකොට මෙයාලගේ පිටිපස්සෙන් ස්නේප් ඉන්නවා. එයා ළමයි තුන්දෙනාගෙන් අහනවා ඔයාලා මොනවද සාකච්ඡා කරන්න කියලා. හමයිනි කියනවා අපි නිකන් කතා කර කර හිටියා කියලා. ඔන්න එදා රාත්‍රී කාලේ එළඹෙනවා. ළමයි තුන්දෙනා මායාගල ආරක්ෂා කරන්න එළියට යන්න හදනවා. එයාලා එළියට යන්න හදනකොට එයාලගේ ඉස්සරහට නෙවිල් එනවා. නෙවිල් අහනවා ඔයාලා එළියට යන්න නේද හදන්නේ කියලා. නෙවිල් කියනවා ඔයාලා ග්‍රිෆින්ඩෝ නිවාසයේ ආයිත් අනතුරේ දාන්න යන්න හදනේ මං ඔයාලත් එක්ක සටන් කරනවා කියලා. දැන් නෙවිල්ව නවත්තන්න එයාලට කරන්න දෙයක් නැහැනේ. ඉතින් හමයිනි නෙවිල්ව ගලක් බවට පත් කරනවා. ඊට පස්සේ තුන්දෙනාම එළියට යන්න පිටත් වෙනවා. තුන්දෙනාම ගොඩක් බයෙන් තමයි යන්නේ. එයාලා යනවා ෆ්ලෆි ඉන්න තැනට. එයාලට ඇහෙනවා එතන ඔටෝම සංගීත භාණ්ඩයක් ප්ලේ වෙන්න දාලා තියෙනවා කියලා. ඉතින් ඒ සංගීත ශබ්දයත් එක්ක ෆ්ලෆි හොඳට නිදාගෙන ඉන්නේ. දැන් මේ තුන්දෙනා ෆ්ලෆිගේ කකුල අයින් කරලා ෆ්ලෆි හිටපු තැන තියෙන රහස් දොර විවෘත කරගන්නවා. දැන් එයාලා ඒ රහස් දොරෙන් පහලට බහින්න හදන්නේ. නමුත් තුන්දෙනාම ටිකක් වෙලා පහලට බහින්න බයේ ඉන්නවා. එතකොට මේක පාරටම ෆ්ලෆි වැහැරෙනවා. ෆි ඇහැරලා මේ තුන්දෙනාව කන්න හදනවා. එතකොට බය වැඩි කමට තුන්දෙනාම දොරෙන් පහලට පනිනවා. මෙයාලා වැටෙන්නේ මුල් ටිකක් උඩට. ඒ මුල් සාමාන්‍ය මුල් නෙමෙයි ගොඩක් විශේෂයි. ඒ මුල් මෙයාලව තදින් අල්ල ගන්නවා. මෙයාලට හෙලවෙන්නවත් බැරි විදිහට. හමයිනි කියනවා මම මේ ගැන දන්නවා. ඔයාලා සංසුන් වෙන්න. එහෙම නැත්නම් මේ මුල් ඔයාලව ඉක්මනින්ම මරලා දායි කියලා. නමුත් අනිත් දෙන්න ඒවා අහන්න නැතුව කෑ ගහනවා. එතකොට ඒ මුල් එයාලව තව තවත් හිර කරනවා. හැබැයි හමයිනි නම් සද්ද නැතෝ ඉන්නවා. ඒ නිසා ඒ මුල් හමයිනිව රිලීස් කරනවා. හමයිනි මේ දෙන්නට කෑ ගහනවා ඔයාලා සංසුන් වෙන්න කියලා. ටිකකින් හැරි එතනින් නිදහස් වෙලා බිමට වැටෙනවා. රොන් සුපුරුදු පරිදි මහා හයියෙන් කෑ ගහනවා. ඉතින් ඒ මුල් රොන්ව තව තවත් හිර කරනවා. හමයිනි එයාගේ මායා යෂ්ටියෙන් හිරු එළියක් වගේ ලොකු ආලෝකයක් එතන ඇති කරලා ඒකෙන් රොන්ව බේර ගන්නවා. හැරි කියනවා හොඳ වෙලාවට හමයිනි පැලැටි විද්‍යාව ගැන දැනගෙන හිටිය කියලා. ඇතුළට යනකොට එයාලට පිහාටු සද්දයක් ඇහෙනවා. එතන පුංචි කුරුල්ලෝ දහස් ගණනක් ඉන්නවා. හැබැයි ඔවුන්ගේ ඇඟ යතුරක් වගේ. ඇත්තටම මේ කුරුල්ලු නෙමෙයි යතුරු. හැරි කියනවා මම ඔට්ටුවක් අල්ලනවා ඔය යතුරු වලින් එකක් අර දොරේ යතුරු කියලා. එයාලා දකිනවා එයාලගේ ඉස්සරහ ලොකු දොරක් තියෙනවා කියලා. රොන් එයාගේ මැජික් යෂ්ටිය භාවිතයෙන් ඒ දොර විවෘත කරන්න ගියත් සුපුරුදු පරිදි අදත් එයා ෆේල් වෙනවා. එතන තියෙනවා මායා කොස්සක්. ඒ මායා කොස්ස මත නැගිලා ගිහිල්ලා අර යතුරු කුඩෙන් නිවැරදි යතුරු හොයා ගැනීම තමයි හැරිගේ ඊළඟ අරමුණ. ඉතින් හැරියේ අභියෝගය බාර ගන්නවා. එයා මායා කොස්ස මතට නැගිලා නිවැරදි යතුරු හොයාගන්න යනවා. එතකොට යතුරු ඔක්කොම යව වට කරගන්නවා. හැරි දකිනවා ඒ යතුරු අතර තියෙන එක් විශේෂ යතුරක්. කොහොම හරි අන්තිමට හැරියේ යතුරු අල්ලගෙන ඒක හමයිනිට එවනවා. හමයිනි ඉක්මනින් ගිහින් දොර විවෘත කරනවා. හමයිනි හාරොන් දොරෙන් ඇතුළු වෙනවා. හැරි මැජික් කොස්සෙන් වේගෙන් නැවිත් දොරෙන් ඇතුළු වෙනවා. එතකොටම හමයිනි දොර වහපු නිසා යතුරු ටිකට ඇතුළට එන්න බැරි වෙනවා. ඊළඟට මෙයාලා ඇතුළු වෙලා තියෙන්නේ ලොකු චෙස් බෝඩ් එකකට. ඒ චෙස් බෝඩ් එක ඇත්තටම යෝධ චෙස් බෝඩ් එක. එතන එහා පැත්තෙන් දොරක් තියෙනවා. මොකද්ද කරන්න කියලා දන්නේ නැති ළමයි තුන්දෙනා ඒ දොර ගාවට යන්න හදනවා. ඒත් චෙස් බෝඩ් එකෙන් එයාලට අහකට යන්න ලැබෙන්නේ නැහැ. එයාලා දොර ගාවට යන්න නම් අනිවාර්යෙන්ම මේ චෙස් ක්‍රීඩාව ක්‍රීඩා කරලා තරඟේ ජයග්‍රහණය කරන්න වෙනවා. එහෙම තරඟේ දිනුවොත් විතරයි එයාලට මෙතනින් ඉවත් වෙන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම රොන් කියන්නේ දක්ෂ චෙස් ක්‍රීඩකයෙක්. එයා හැරිවයි හමයිනිවයි චෙස් බෝඩ් එකේ තැන්වල නිවැරදිව ස්ථානගත කරනවා. දැන් රොන් හදන්නේ තරඟය ආරම්භ කරන්න. රොන් කියනවා මම නයිට් වෙන්නම් කියලා. තරඟය ආරම්භ කරනවා. රොන් ඉත්තන්ව එමේ කරනවා. ඒත් එක්කම චෙස් බෝඩ් එකේ ඉන්නයි සටන් කරනවා. මේකට නම් ළමයි තුන්දෙනාම ගොඩක් බය වෙනවා. රොන් කියනවා ඇත්තටම මේක මායාකාරයන්ගේ චෙස් කියලා. කොහොම හරි එතන ලොකු සටනක් ඇති වෙනවා. දැන් කීප දෙනා ඉතුරු වෙලා තියෙන්නේ. ජයග්‍රහණය කරන්න නම් මොකද්ද කරන්න ඕනේ කියලා රොන් අනිත් දෙන්නට පැහැදිලි කරනවා. හමයිනි කියනවා මේ දේවල් කරොත් අපි කාට හරි බිලි වෙන්න සිද්ධ වෙයි කියලා. එතකොට රොන් කියනවා ඔයාට ඕනි මායාගල ගන්න නේද කියලා. ඉතින් මායාගල ආරක්ෂා කරන්න නම් අපිට මේ දෙයට මූණ දෙන්න සිද්ධ වෙනවා කියලා එයා කියනවා. අන්තිමට හැමෝම එකට එකඟ වෙනවා. එයාලගේ අවසන් සටන ආරම්භ වෙනවා. සටන ආරම්භ වෙනවත් එක්ක රොන්ව පහලට ඇදගෙන වැටෙනවා. එයාට ටිකක් තුවාල වෙනවා. නමුත් කොහොම හරි හැරීට පුළුවන් වෙනවා මේ චෙස් තරගේ ජයග්‍රහණය කරන්න. හැරි හමයිනිත් එක්ක ගිහිල්ලා රොන් ගැන බලනවා. රොන් සිහිසුන් වෙලා ඉන්නේ.
හැරී හමයිනිට කියනවා ඔයා රොන්න බලා ගන්න මං ඉස්සරහට යන්නම් කියලා. හමයිනි එතනදි ගොඩක් සංවේදී වෙනවා. එයාට එතනදි මිත්‍රත්වයේ අගය ගොඩක් දැනෙනවා. හැරී පඩිපෙලක් බැහැගෙන පල්ලෙහාට යනවා. යනකොට එතන කෙනෙක් ඉන්නවා. හැරී හිතන්නේ ඒ ඉන්නේ ස්නේප් කියලා. ඒත් එතන ඉන්නේ ස්නේප් නෙවෙයි. කොලෙජ් එකේ ඉන්න අහිංසකම මහාචාර්යතුමා. එදා හැරී නිකොලස් ගැන තියෙන තොරතුරු හොයන්න රහස් කාමරයට යනකොට ස්නේප් තර්ජනය කරමින් හිටපු මහාචාර්යතුමා තමයි මේ ඉන්නේ. හැරී කියනවා මෙතන ඉන්න ඕනි ඔයා නෙවෙයිනේ මෙතන ඉන්න ඕනි ප්‍රොෆෙසර් ස්නේප් නේ කියලා. ඒ වගේම හැරී කියනවා එදා ක්විඩ් තරගයේ දවසේ ස්නේප් මාව මරන්න උත්සාහ කරා කියලා. එතකොට මේ ප්‍රොෆෙසර් කියනවා ඔබ වැරදියි දරුවා මම තමයි ඔබව මරන්න උත්සාහ කරේ කියලා. ස්නේප් කළා තියෙන එතනදී හැරීව ආරක්ෂා කරන්න උත්සාහ කරපු එක. එදා ස්නේප්ගේ ලෝගුවට ගිනියවිලිලා මගේ අවධානය බිඳුනේ නැත්තම් මිලකටත් ඔබ මැරිලා කියලා ඔහු කියනවා. දැන් තමයි හැරීට තේරෙන්නේ ස්නේප් කියන්නේ කොච්චර හොඳ ගුරුවරයෙක්ද කියලා. එයා හැම වෙලේම උත්සාහ කරලා තියෙන හැරීව ආරක්ෂා කරන්න. ඒ වගේම ට්‍රොල්ව ඇතුළට ගෙනහලා තියෙන්නේ මේ මහාචාර්යතුමා. හැරී ඔහුට බාධාවක් වෙයි කියලා හිතලා හැරීව විනාශ කරන්න තමයි ඔහු මේ හැමදේම කරලා තියෙන්නේ. මේ වෙලාවේදී හැරීගේ නැල්ල තියෙන මාක් එක නැවතත් රිදෙන්න පටන් ගන්නවා. මේ ප්‍රොෆෙසර් කියනවා මට දැන් හිතා ගන්න බෑ මොකද්ද කරන්න කියලා. මේ කන්නඩියෙන් මොනවද කරන්න කියලා මට තේරෙන්නේ නැහැ කියලාත් ඔහු කියනවා. ඒ වගේම හැග්‍රිඩ්ට මකර බිත්තරේ දීලා තියෙනෙත් ඔහු තමයි. මේ වෙලාවේ එතනදී ඔවුන්ට යම්කිසි ශබ්දයක් ඇහෙනවා. එකකින් මේ ප්‍රොෆෙසර් හැරීව වශී කරගන්නවා. ඔහු හැරීට ළඟට කතා කරනවා. ඒ වශියත් එක්කම හැරී ඔහුගේ ළඟට එනවා. මේ වෙලාවේ පුදුම සහගත දෙයක් සිද්ධ වෙනවා. හැරීගේ පොකට් එක ඇතුලේ තමයි මේ ෆිලොසොෆර් ස්ටෝන් එක තිබිලා තියෙන්නේ. ප්‍රොෆෙසර් හැරීගෙන් අහනවා ඔයාට මොනවද පේන්නේ කියලා. එතකොට හැරී කියනවා මට ඩම්බල්ඩෝතුමාව පේනවා මම නිවාස ශූරතාවයේ දිනලා ඉන්නවත් මට පේනවා කියලා. එතකොට මේ ප්‍රොෆෙසර් කියනවා බොරු කියන්න එපා මට ඇත්ත කියන්න කියලා. මේ වෙලාවේ ප්‍රොෆෙසර්ගේ ඇඟ ඇතුලෙන් තවත් හඬක් ඇහෙනවා. ඒ කියන්නේ මේ ප්‍රොෆෙසර්ගේ ඇඟේ කවුරු හරි ඉන්නවා. ඒ ඇඟ ඇතුලේ ඉන්න කෙනාට තමයි මේ මායාගල ගැන දැනගන්න ඕනි වෙලා තියෙන්නේ. ඇත්තටම මේ වෙලාවේ ප්‍රොෆෙසර්ගේ ඇඟ ඇතුලේ ඉන්නේ වෝල්ඩමෝට්. හැරි වෝල්ඩමෝට්ව අඳුරගන්නවා. මෙච්චර කල් එයාගේ ඔළුව පිටිපස්සේ තමයි වෝල්ඩමෝට් හැංගිලා ඉඳලා තියෙන්නේ. ඒ නිසා තමයි එයා හැම වෙලාවෙම ඔළුවේ ජටාවක් වගේ දෙයක් බැඳගෙන ඉඳලා තියෙන්නේ. වෝල්ඩමෝට් ඕනේ නොමැරී ජීවත් වෙන්න. ඇත්තටම එයා පරපෝෂිතයෙක් වගේ. එයා කියනවා කඟවේනලේ මාව නොමරා තියාගන්නවා කියලා. ඒත් මට ශරීරයක් නැහැ. මට ශරීරයක් ලබා ගන්න නම් ඕනි වෙන දේ තියෙන්නේ ඔබේ සාක්කුවේ කියලා කියනවා. ඒ තමයි මායාගල. හොඳටම බය වුණ හැරි මෙතනින් දුවගෙන යන්න හදනවා. ඒත් එයාට පිට වෙන්න බෑ. හතර වටේම ගිනි ගන්නවා. වෝල්ඩමෝට් කියනවා මෝඩයෙක් වෙන්න එපා හැරි. ඔයා කැමතිද ඔයාගේ අම්මවයි තාත්තවයි ආයෙවත් දකින්න කියලා. වෝල්ඩමෝට් ඕනි හැරිව රවට්ටලා කොහොම හරි මායාගල ගන්න. එතකොටම හැරිට එයාගේ අම්මවයි තාත්තවයි මැවිලා පේනවා. වෝල්ඩමෝට් කියනවා අපි දෙන්න එකතු වෙලා වැඩ කරමු. අපිට සුවිශේෂී දේවල් කරලා දිනන්න පුළුවන් වෙයි කියලා. ඔහු නැවත නැවතත් මායාගලමයි ඉල්ලන්නේ. හැරි මේ මායාගල දෙන්නේ. ඉතින් දැන් ඔහු හදන්නේ හැරිගෙන් මේ මායාගල උදුරගන්න. ඔහු හැරීව තල්ලු කරනවත් එක්ක හැරීගේ අතේ තිබුණු මායාගල පැත්තකට වීසි වෙනවා. එතකොටම හැරි ඔහුව වළක්වන්න ඔහුගේ අත අල්ලනවා. ඒත් එක්කම ඔහුගේ අත පිච්චිලා යනවා. මොකද වෝල්ඩමෝට් ඒ ප්‍රොෆෙසර්ගේ ඇඟේ ඉන්න නිසා තමයි එහෙම සිද්ධ වෙන්නේ. වෝල්ඩමෝට් කෑ ගහලා ප්‍රොෆෙසර්ට කියනවා මායාගල ගන්න කියලා. ඔහු මායාගල ගන්න උත්සාහ කරනකොටම හැරි දුවගෙන ඇවිල්ලා ඔහුගේ මූණ අල්ලනවා. ඒත් එක්කම ඔහුගේ මූණත් පිච්චිලා අළු බවට පත් වෙනවා. අවසානයේදී ඒ ප්‍රොෆෙසර් සම්පූර්ණයෙන්ම පිච්චිලා යනවා. හැරි දුවගෙන ගිහින් මායාගල අතට ගන්නවා. එතකොට දුමාරයක් බවට පත් වුණු වෝල්ඩමෝට් හැරීගේ ඇඟ හරහා ගමන් කරනවා. ඒත් එක්කම හැරි සිහිසුන් වෙලා ඉඳගෙන වැටෙනවා. හැරීට සිහි එනකොට එයා ඉන්නේ ඇඳක. මේ වෙලාවේ එයාගේ ළඟින් ඩම්බල්ඩෝතුමා ඉන්නවා. හැරීගේ ඇඳ වැටේ තෑගි පිරිලා. ඩම්බල්ඩෝ කියනවා ඔයාට ගෞරව කරන අයගෙන් ඔයාට තෑගි ගොඩක් ලැබිලා කියලා. හැරීට ගොඩක් සතුටුයි. ඩම්බල්ඩෝතුමා කියනවා ඔයයි මහාචාර්යතුමයි අතර අඳුරු කාමරයේදී සිද්ධ වුණ දේ රහසක් කියලා. ඩම්බල්ඩෝ කියනවා මම මායාගල විනාශ කරා කියලා. හැරි කියනවා මායාගල නැති නිසා දැන් නොහුමිය යාවි නේද කියලා. වගේම හැරි අහනවා මේ මායාගල මගේ සාක්කුවට ආවේ කොහොමද කියලා. ඩම්බල්ඩෝ තුමා කියනවා කවුරු හරි එක ආරක්ෂා කරන්න උත්සාහ කරනකොට තමයි එහෙම සිද්ධ වෙන්නේ කියලා. ආත්මార్థකාමීත්වයක් නැතුව ඒක ආරක්ෂා කරන්න හදන කෙනා ඔයා තමයි අපේ ආදරණීය හැරි පොටර් කියලා ඩම්බල්ඩෝ තුමා කියනවා. හැරි අහනවා ආයෙමත් වෝල්ඩමෝට් එන එකක් නෑ නේද කියලා. ඒ ඩම්බල්ඩෝ තුමා කියන්නේ එහෙම වෙන්නේ නෑ. එයා ආයෙත් එයි. හැබැයි එයා ආවොත් මං ඒකන බලා ගන්නම් කියලා. හැරි අහනවා මම අර ප්‍රොෆෙසර් වල්ලනකොට එයා අලු බවට පත් උනේ කොහොමද කියලා. එතකොට ඩම්බල්ඩෝ තුමා කියනවා ඒ හැම දෙයකටම හේතුව ඔයාගේ අම්මා. එයා මිය යන මොහොතේ එයාට තිබුණ හැම බලයක්ම ඔයාට දීලා තමයි එයා මැරුණේ කියලා. ඒක තමයි අම්මගේ සැබෑ ආදරය. අම්මගේ සැබෑ ආදරය හැමදාමත් ඔයත් එක්ක තියෙනවා. ඒ තාක්කල් අම්මගේ ආදරය ඔයාව ආරක්ෂා කරයි කියලා ඔහු කියනවා. හැරීට සනීප වෙනවා.
හැරි එයාගේ යාළුවෝ දෙන්නව හම්බ වෙන්න යනවා. ඔන්න වසර අවසානයට ළඟා වෙනවා. දැන් හදන්නේ වර්ෂ අවසානයේ නිවාස හතරෙම ප්‍රතිඵල ලබා දෙන්න. ඔන්න ඩම්බල්ටෝ නිවාසවල ප්‍රතිඵල කියනවා. හතරවන ස්ථානයේ ලබාගෙන තියෙන්නේ ග්‍රිෆින්ඩෝ. ඒ කියන්නේ හැරිගේ ටීම් එක හැමෝම ගැන ගොඩක් දුක් වෙනවා. තුන්වන ස්ථානයේ අරගෙන තියෙන්නේ හෆල්පෆ්. දෙවන ස්ථානයේ අරගෙන තියෙන්නේ රේවන්ක්ලෝ. ප්‍රථම ස්ථානයේ ස්ලිදරින්. මේක දැනගත්ත මැල්ෆෝයිට ගොඩක් සතුටුයි. ඩම්බල්ඩෝ කියනවා පොඩ්ඩක් ඉන්න තව ලකුණු ටිකක් එකතු කරන්න තියෙනවා කියලා. හමයිනිගේ දක්ෂතාවයට එයාලා ලකුණු 50ක් නිවාසයට එකතු කරනවා. රොන්ගේ දක්ෂ චෙස් ක්‍රීඩාව හමුවේ ඔහුට ලකුණු 50ක් එකතු කරනවා. ඒ 50ත් ග්‍රිෆින්ඩෝ නිවාසයට එකතු වෙනවා. අන්තිමට හැරි. හැරිගේ දක්ෂකමට ඔහුටත් ලකුණු 60ක් එකතු වෙනවා. ඒ 60ත් එකතු වෙන්නේ ග්‍රිෆින්ඩෝ නිවාසයට. ඒ ලකුණු ටිකත් එකම ග්‍රිෆින්ඩෝ හා ස්ලෙදරින් නිවාස දෙකේ ලකුණු තත්ත්වයන් සම වෙනවා. එදි තවත් කෙනෙකුට ලකුණු ලැබෙනවා. ඒ තමයි ලොංග් පොටම්. එයා යාළුවෝ ගැන වගේම තමන්ගේ නිවාසය ගැනත් හිතපු කෙනෙක්. තමන්ගේ යාළුවන්ගේ ජීවිත අනතුරේ දාන්නේ නැතුව ආරක්ෂා කරන්න ඉදිරිපත් වුන නිසාම එයාට ලකුණු 10ක් හිමි වෙනවා. ඒත් එක්කම ග්‍රිෆින්ඩෝ නිවාසයේ ජයග්‍රහණය ලැබෙනවා. ඒත් එක්කම හැමෝම ගොඩාක් සතුටු වෙනවා. දැන් හැමෝම වර්ෂ අවසානයේ ගෙවල් වලට යන්න තමයි හදන්නේ. නමුත් හැරි නම් ගෙදර යන්න පොඩ්ඩක්වත් කැමති නැහැ. හැරි යන්න කලින් හැග්‍රිඩ් හැරීට තෑග්ගක් දෙනවා. ඒක පොතක්. ඒකේ චූටි හැරි පොට එයාගේ අම්මයි තාත්තයි එක්ක ඉන්නවා. ඉතින් හැරියේ වටිනා තෑග්ගත් අරගෙන ගෙදර යන කෝච්චියට නැගිනවා. යන්න කලින් යා හැග්‍රිඩ් අතවනනවා. මොන ඔය විදිහට තමයි හැරි පොට පළමු කොටස ඉවර වෙන්නේ. ඉතින් මොන ඔය විදිහට තමයි මේ වීඩියෝ එක අවසන් වෙන්නේ. මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් ලයික් එකක් දාන්න වගේම මේ ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔය දිගටම ෆිල්ම් රීකප් වීඩියෝ බලගෙන ඉන්න අපේ තුන තුනක් තියෙනවා. ඊබසාර එස්එල්, ඉච්චබසාර, සිනමා ප්ලස්. අපේ channel තුනත් එක්කම එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. සමුගන්න හැමෝටම සුබ දවසක්.